Sambuddhu sarane labantai. Tissima dampada sihi karagantai. Sit salasana sangha ruwana vandintai. Tun saranin niti pihita labantai. Dewi minisun ge pinematuanni. Dambadiu talaye munidupanne. Vajirasana mata boruk sevane. Lauturu sambuddhu bhava labaganne. Dew bamba satutin ipiliyanne. Apa munindun sihe nad paturanne. Navamasakata pasu apa munindunne. Karuna nit lak bimadayo manne. Urvelawin sita durutte. Mahiyangganayate munindu adinne. Pelharapamin ahase sitinne. Giri divain veta yakun yavanne. Lakmava satutin ipiliyanne. Sambuddhu siripa polove tabanne. Dew bambalava devi mehi vadiminne. Pirisidu bimakata alawadanne. Giman harine pare saturuk vilase. සමන් ගිරෙන් එන සුළඟක් විලසේ සමන් පිච්ච මල් විසිරුන විලසේ සමන් සුරින්දු මුනි නමදී සිත්සේ මුනිඳුගේ සදහම් දෙවිඳු අසන්නේ සතර අපායෙන් එතෙරට යන්නේ දෙවිඳුගේ ඇරයුම මුනි පිළිගන්නේ මුනිඳු පුදන්නට ධාතු ලැබෙන්නේ පස්වසකට පසු බක්මස එන්නේ සඳ නැති දිනනා දමනය වන්නේ මනියක් හිතනා රජු තුටුවන්නේ කැලනියටයි ඇර යොම් කරලන්නේ සම්බුදු වී අට වසක් ගෙවෙන්නේ පන්සියයක් රහතුන් සමගින්නේ තරුවට දිලිපුන් සඳ විලසින්නේ කැලණි තෙරට අප මුනිඳු වඩින්නේ රුවන් පළඟ මත මුනි වැඩ සිටියා සමන් සුරින්දුගෙන් ඇරයුම ලැබුවා කැලණි තෙරදි මුනි දන් වැළඳුවා අහසින් සමනොල සිරසට වැඩියා ගිරිහිස මත සිරි පාද තබන්නට දෙවිඳුගේ ඇරයුම ලැබුණා මුනිඳුට Indunil min mate pad tabanete Baluwa pemuni igan sihikote Lumbini uyane siripatabmin Mahabosat lese lowe with vadimin Lodha Silavi Kampavimin Pidua Siripa Pium Pipimin Saklakonin yutu muninduge siripa Dharati mata pidua melesa Katugal duhvili madhem durela Siripa pidua sathan makla Milisin love babel nemuni siripa Luesian pude denemuni siripa Pandah sakal babelan siripa Tebumate sudusuye sundere siripa Sihil sulan dene gata sita pubu dene Sirasai samanole siripa pitane Indunil min mate siripa tabmine Tabua pemuni siripa satane Saman gire siripa namadinne Yonak pura siripa namadinne Sach-bad siripa namadinne नर्म दावे सिरे पानम दिन्ने साधु साधु सिरे पानम दिन्ने साधु साधु सिरे पानम दिन्ने साधु साधु सिरे पानम दिन्ने नमस्कार वेवा බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝ රුවනට සමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සමදාති සරණ සරණ යමි සාදු 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 අපගේ ගෞරවනීය පින්වත් ලක්ෂ ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාරය වේවා සාදු සාදු අපි හවස් සරුවේ ලස්සන දේශනාවක් ඉගෙන ගන්නවා මේ දේශනාව සඳහන් වෙන්නේ දීඝ නිකායේ දේශනාව අපි අහලා තියෙනවා නමුත් ඒකේ තියෙන ලස්සන කරුණු නිසා අපි ආයෙ ඉගෙන ගන්නවා අහලා තියෙනවා නේ කියලා හිතන්න එපා ඒකේ තියෙන කරුණු බලමු දැන් දේශනාව ලක්කන සූත්‍රය විශ්මිත දේශනාවක් මේක අපි මහා බෝසතාණන් වහන්සේ සසරේ රැස් කළ පින් බලයට උන්වහන්සේට ලැබිච්ච දේ මේක තියෙන කරුණ විශ්මිත කරුණ මේක තියෙනවා උන්වහන්සේට ලැබිච්ච විශ්මිත තොරතුරු බලමු මොනවද ලැබුණේ තියෙනවා මේ දේශනාව එදා සවැත් නුවර දෙවුරම් වෙහෙරි භාගතුන් වහන්සේ වැඩ ඉන්නකොට භික්ෂු සංඝයා අමතලා දේශනා කළේ මහා පුරුෂ ලක්ෂණයෙන් යුතු දෙනෙක් ලෝකයට පහළ වෙනවා දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් යුතු එක්කෙනෙක් තමයි ධම්මිකෝ ධම්ම රාජා සක්විති රජුරෝ ධාර්මිකව රාජ්‍ය පාලනය කටයුතු කරන සිව් මහා සාගරේ ජය අරගෙන ලෝකේ පාලනය කරන සක්විති රජුරන්ට මාණික්‍ය හතක් පහළ වෙනවා මොනේද චක්‍රරත්නය අසරත්නය හස්ති රත්නය මාණික්‍ය රත්නය ස්ත්‍රී රත්නය ගෘහපති රත්නය පුත්‍ර රත්නය මේ විදිහට චක් මේ මාණික්‍ය හතක් පහළ වෙනවා එතකොට සක්විති රජුරෝ දෙතිස් මහා පුරුෂ ලක්ෂණෙන් යුක්තයි ඒ වගේම බුදුරජාණන් වහන්සේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණෙන් යුක්තයි දෙතිස් මහා පුරුෂ ලක්ෂණ මොනවද දෙතිස් මහා පුරුෂ ලක්ෂණ කියලා කියන්නේ පළවෙනි එක කියන්න දන්නවනේ සුපතිට්ඨිත පාදෝ මනාව පොළවේ පිහිටන පාද ඊළඟට දිග් විලුඹ දිගු ඇඟිලි මෘදු යෝනාත්පා නාමසිලියත්පා ගොප්පැටය උස්සු පිහිටි ගොප්පැටය මේ ආදී වශයෙන් කරුණු කීයක් ලක්ෂණ කීයක් හම්බ වෙනවද 30 30 දෙකක් හම්බ වෙනවා. ඒ 32 කොහොමද හම්බෙන්නේ? හම්බෙන්නේ කොහොමද කියලාත් විශ්මිත විදිහට උන්වහන්සේට එක හම්බෙන්නේ. හම්බුණාට පස්සේ කී ආනිසංසක් තියෙනවා. මේක ලැබුණාම මේක විපාකේ. පුතුමයි. උන්වහන්සේගේ චරිත ලක්ෂණ උන්වහන්සේගේ පැමිණි ගමනේ උන්වහන්සේට ලැබෙන දේ. දැන් මේව බලන්ති තමයි දැන් අපිට පේන්නේ නේ. උන්වහන්සේ සත්තු වෙලා කතා කළාම හරි මේ පේන්නේ නැද්ද ලැබිලා තියෙන දේවල් නේද විශ්මිත චරිතී ආපු ගමන සසරේ මේ බලන්න සුප්පතිට්ඨිත පාදෝ උන්වහන්සේට පිහිටිය මහා පුරුෂ ලක්ෂණයක් මොකද්ද සමානෝ පොළවේ පිහිටන පායුග හොඳට පායුග පොළවේ පිහිටනවා निकी विशेष है उन्नास से सामा पॉल्वे पीठ में उन्नास शरीर पर तो लबिच्चे की विशेष है मुकदे पादमुत्तर बुद्ध जाना उन्नास बहाल ऐसी समारोह इटे पादमुत्तर बुद्ध जाना से शरीर पर तो लट विशेष आते अतिबा वाजिरासने पादमुत्तर बुद्ध जाना से सांबुद्धते इटे पातुना पातिला उन्नास से हाहा पुराकी ना पॉल्वोट पायती अब ताबनवा පොළොවට පළවෙනි පියවර තබද්දි පොළොව පලාගෙන නිලුමක් වෙනවා. උන්වහන්සේගේ ඇත්තම නම උත්තර බුදුරජාණන් වහන්සේ. ඊළඟ පියවර තබද්දි තව නිලුමක් වෙනවා. ආයෙළඟ තබද්දි ආයෙ නිලුමක් වෙනවා. මේ විදිහට උන්වහන්සේ යම්තාක් පිරිනුවම් පානකම් වැඩ හිටියද පිරිනුවම් පාන මොහොත දක්වා පොළොවේ පියුම් පිපුණා. සිරිපායුකල පිළිගන්න. ඒ නිසා උන්වහන්සේට නම ආවේ පදුමුත්තර කියලා. පදුම කියන්නේ නිලුමට. उत्तर बुद्ध जानवर से ये निशा नाम है अपने पादुम उत्तर किया ला तो कुछ शरीपा युगल उन्नाह से तो विश्मित विधि ठाम बेना आप ही बुद्ध जानवर से तो तेवागी सिद्धियाँ कुना आप ही बुद्ध जानवर से बुद्ध वेला हा हा पुरा के ला पोलो टे पाये ताबना पेरिनोम पान मोहत दाग को आएगा तिब्बा मुकाते උන්වහන්සේ යම් තැනක වඩිනවද යම් තැනක සිරිපා සටහන තබනවද චූටි වැලිකටයක් පොළොවෙන් උඩට ඉස්සලා තියන්නේ සමානෝ පොළොව පිහිටනවා කටු ලැබෙක උන්වහන්සේ වඩිද්දී කටු දුහුලි ඔක්කොම අයින් වෙනවා මඩ ගොඩක උන්වහන්සේ වැඩියත් මඩ පිහිටන්නේ ඔක්කොම සමතලා වෙලා යනවා ඒ අපේ බුදුරජාණන් ධර්ති මාතාව බුදුරජාණන් වහන්සේ විදිහට පිළිගත්තේ ඊළඟට උන්වහන්සේ පියර් එක පාසටහනක් තිබ්බට පස්සේ ඊළඟ පාසටහන තබද්දි මේ පාසටහන උස්සනවනේ උස්සනකොටම පාසටහන මකලා දාන. උන්වහන්සේ 이르දීන් අදිෂ්ඨානයක් කළොත් තමයි පාසටහන පිහිටන්නේ. දැන් මාගන්ධයේ බමුණ එනකොට බුදුරජාණන් සදිෂ්ඨාන කරනවා දැන් පාසටහන පිහිටන්න ඕනි බමුණට දකින්න කියලා. නැත්තම් ධර්ති මාතාව වෙල ටිකක් ගෙනල්ලා වහලා දානවා. අවුරුදු 25ක් ආනන්දයන් වහන්සේ පිටිපස්සෙන් වඩිනවා. එක දවසක්වත් සිරිපා සටහන් පෑගිලා නැහැ. ඇයි ධර්ති මාතාව වහනවා ගෙනල්ලා. පා සටහන වහලා දානවා. පිහිටන්නේ නැහැ. උන්වහන්සේ 이르දීන් සිරිපා සටහන පිහිටවපු තැන් තියෙනවා. සච්චබද්ද පර්වතයේ පිහිටෙව්වා. නර්මදාවේ පිහිටෙව්වා. මක්කමේ පිහිටෙව්වා. අද මක්කම මකුලකාරාමේදී अभी मैं सिरिपाद पीटे हुआ विष्णुपाद टेम्पल के लिए गया हुए तनाती नोता हुआ इलाके टे कैलनी गांगी पीटे हुआ एवं कि विशेष तैंगल उन्नासे इर्दीम पीटे हुआ उन्नासे आदिष्टान कलोट चित्रे पीटाने नतम पीटाने उन्नासे के सांपूर्ण सिरिपाद साटा हलम पल्लवी पीटनवा वालोगडली ने सुपतिटित पाद लक्षणे एक लेबिन उन्नासे मुखद कले सासरे वाला मुकद्दे के लिए किला उन्हासे काय सुचरिते मनवीन सिद्धुकला वाची सुचरिते मानो सुचरिते मनवीन सिद्धुकला दांदुन्ना दांदीपु आप ये बहुदी नहीं ताऊ मनो दुन्ना से देन दिया इतरुरी ने सील रखा उन्हासे ससरे में सील रखा सील विदुन्ने इलांगट उपोषित सील रखा माओपी उपस्थानी कला माओपी उपस्थानी अनिका समाधान करव करो उन्ना से माओपी उपस्थानी कले आप यह हुआ नहीं उदेश माओपी उपस्थानी कर बैठे उन्ना से ශ්‍රමණ බමුණන්ට උපස්ථාන කළා. මේ විදිහට කුලදෙටුවන් පිදුවා. ඒකේ විපාකයට උන්වහන්සේට සුප්පතිට්ඨිත පාද ලක්ෂණේ ලැබෙනවා. මේ හේතුයෙන් උන දැන් සුප්පතිට්ඨිත පාද ලක්ෂණේ හම්බුණානේ. මේ ලක්ෂණේ ලැබලා ගෙහි ගෙදර වාසය කළොත් ඔව් සක්විති රජේනෝ මාණික්‍ය හත හම්බෙලා. සක්විති රජු වුණාම කුමක් ලැබනවාද? කිසි කෙනෙකුට උන්වහන්සේ ආක්‍රමණය කරන්න බෑ. කිසි රජ කෙනෙකුට කිසි කෙනෙකුට මුළු ලෝකෙම එකතු වෙලා උන්වහන්සේ ආක්‍රමණය කරන්න ගියත් අල්ලන්න බෑ. පින්බලය අල්ලන්න බෑ. කිසි කෙනෙකුට උන්වහන්සේ පාලනය කරන්න බෑ. ඒක හම්බෙනවා. කිසි කෙනෙකුට උන්වහන්සේව මඩින්න බෑ. සක්විති රජු වුණායින් පස්සේ බුදු කෙනෙක් වුණාට පස්සේ මොකක් ලැබෙනවාද? බුදු වුණායින් පස්සේ ගිහිගේ අත්හැරියට පස්සේ බෝසතාණන් වහන්සේ මොකද වෙන්නේ? උන්වහන්සේ ගීතේ රාගසිතක් උපදන්න බෑ. බලන්න අරකි විපාකේ. උන්වහන්සේගේ හිතේ ද්වේෂිතක් උපදන්න බෑ. උන්වහන්සේගේ හිතේ මොහසිතක් උපදන්න බෑ. මාරය එනවා නේද අවුරුදු 7ක් පස්සේ. සිතවිල්ලක් පිටට පණී. දැන් මෙතනින් එළියට පණී සිතවිල්ලක් කියලා. අවුරුදු 7ට රාගසිතක් උපදින්නේ නැහැ. අවුරුදු 7ටම ද්වේෂසිතක් උපදින්නේ නැහැ. මොහහිතකට යන්නේ නැහැ. ඇයි? උන්වහන්සේගේ පින්බලේ පිටිපස්සේ තියෙනවා කලින් සසරේ කාය සුචරිතය ඇවිල්ලා තියෙනවා. වාචී සුචරිතය ඇවිල්ලා තියෙනවා. මනෝ සුචරිතය ඇවිල්ලා තියෙනවා. සීල් රැකලා තියෙනවා. උපෝසත සීල් රැකලා තියෙනවා. මෞපිය උපස්ථානයේ ශ්‍රමණ බමුණන්ට උපස්ථාන කළා. කුලදෙටුවන් පුදලා ඒ පින පිටිපස්සේ තියෙනවා. හේවණල්ල පිටිපස්සෙන් එන්නේ හේ පින පිටිපස්සෙන් එනවා. දක්කද පිනේ විපාකේ උන්වහන්සේට දැන් එනවා. උන්වහන්සේව නවත්තන්න බෑ දැයි. සම්බුද්ධත්වයට යන ගමන උන්වහන්සේව නවත්තන්න බෑ. රාගසිතක් උපද්දලා නවත්තන්න බෑ. ද්වේෂසිතක් උපද්දලා නවත්තන්න බෑ. මෝහිතක් උපද්දලා නවත්තන්න. එහෙනම් අපිට එන නොයෙකුත් රාගසිතවිලි, ද්වේෂසිතවිලි, මෝහසිතවිලි ඇයි මේ? මෞපිය උපස්ථානේ අඩුයි. සීල් රැකලා සසරේ අඩුයි. අර පින නැහැ. නේ? ඒ පින් විපාකේ උන්වහන්සේට දැන් ඇවිල්ලා තියෙනවා. මේ මහා පුරුෂ ලක්ෂණෙත් එක්ක විපාකේ කොල්ලන්න බැ වුණාසිය. ඊළඟට ඒ පළවෙනි එක. හරිද? ඊළඟට උන්වහන්සේට දැන් උන්වහන්සේ වල්ලන්න එනවා එතන කොහොම සම්බුදු වෙලා කොහොමත් අල්ලන්න බෑ. නේද? තණ්හා, රති, රාග අවිල්ලා දාපු මායන් වලට උන්වහන්සේ අහුණාද? අහු වෙයිද? අල්ලන්න පුළුවන් වේද? බෑනේ. ඒ සා බල සම්පන්න උන්වහන්සේගේ පින පිටිපස්සේ තියෙනවා. ඒකේ තියෙනවා එනකොට මාරය අර අන්තිමට මාරයට තිබුණ චක්‍රායු දෙකෙන් ගැහුවානේ. ඒක උන්වහන්සේගේ ශිරස්පතේ උඩ වීණක් කියලා පතිත වුණා. ලස්සනට තැම්පත් වුණා. නිලු මලක් විදිහට. ඒ පොඩි වෙලාවක් තිබිලා එහෙම අතුරුදහන් වුණා. ආයේ එතනින් පස්සේ යාට ඒ ආයුධය ආයි නෑ. ඒක ඉවරයි. මෙයා ඊට පස්සේ ඉන්දියාවට මායි ඇවිල්ලා මිනිස්සෙක් හිඟන මිනිස්සෙක්ගේ වෙස්යෙන් පාර අයිනේ කල්පනා කර කර වාඩි වෙලා ඉන්නවා. හිඟන්නෙක් වගේ. මේ මිනිස්සු ඉතින් බලවල යන කවුරුත් දන්නේ නැහැ කවුද මේ කියලා. කොහෙ හොයන්නද? ඊට පස්සේ අර තුන් දෙනා ඉනවා. තණ්හායි රති රාග. එතකොට තමයි ඇවිල්ලා අහන්නේ ඇයි මොකද උනේ තාත්තේ කියලා අහුවා. මොකද උනේ දැක්කේ නැද්ද කියලා විවරයි කිව්ව ඔක්කොම. ඔක්කොම ඉවරයි මගේ ආයුධත් ඉවරයි කිව්වා. ඔක්කොගෙම ගහන්න තියෙන ඔක්කොගෙම ගැහුවා. උන්වහන්සේ දිනුවා කිව්වා. ඊට පස්සේ තමයි කිව්වේ එහෙනම් තාත්තේ ඔබ බය වෙන්න එපා අපි ගිහින් අල්ලයි කිව්වා. එ මෙයා දන්නව කොහේ අල්ලන්නද? පින්බලයේ වැඩි අල්ලන්න බෑ. කොහේ අල්ලන්නද? ඊට පස්සේ බලන්න උන්වහන්සේ සසරේ රැස් කරපු පිනේ විපාක දැන් මේ තියෙන්නේ. ඒ පිනේ බලවත්කම මේ තියෙන්නේ. ඊළඟට උන්වහන්සේ තව එකක් පිටියා. හෙට්ටා පාදතලේසු චක්කාණි පාදයන්හි චක්‍ර ලකුණු තියෙනවා. දහසක් අරැති දහසක් නිම් වලලු සහිත සක් ලකුණු මෙහෙම රවුන්ඩ් දාහක් එක රවුමක් ඇතුලේ තව රවුන්ඩ් 1000ක් ඒකේ රේඛා රේඛා වටේට අර 1000යි දහසක් අර ඇති දහසක් නිම් වලලු සහිත සක් ලකුණු පිටලා තියෙනවා. එතකොට මේක ලැබෙන්න හේතුනේ මොකද්ද? කලින් සසරේ සරුංගින් වෙන බය දුරු කළා. අමනුෂ්‍යයෙන් වෙන බය දුරු කළා. ධාර්මික රැකවරණ ආරක්ෂාව හැදුවා මිනිසුන්ට. ඊනොස් සත්විලා ආරක්ෂාව හැදුවා. මේ ඉසිපතනේ මිගදායට මිගදාය කියන්නේ මුවන්ට අවේදානේ දීපු තැන. ඇයි මුවන්ට අවේදානේ දුන්නේ? බෝසතාණන් වහන්සේ කලින් මුවෙක් වෙලා ඔතන ඉඳලා බණ කියලා රාජ්‍යරුවන්ට රාජ්‍යරුව තමයි අවේදානේ දුන්නේ. කවුද එතකොට ඒ අබේ සැලැස්සුවේ? නිර්භය බව හැදුවේ කවුද? බෝසතාණන්. වේළුවනාරාමයට කලන්දක නිවාප කියන්නේ ලේ ඇයි ලේනුන්ට අවේදානේ දුන්නේ? බෝසතාණන් වහන්සේ ලේනෙක් වෙලා හිටියා. රාජ්‍යරුව එතෙන්ට ආවා. රාජ්‍යරුව එතෙන්ට ඇවිල්ලා එතන ඉන්නකොට කරදරයක්කින් නයික් දෂ්ට කරන්න ආවා. ඒලාවේ රජ්ජුරුවන් බේරගන්න ලේන ඇවිල්ලා කනට ඇවිල්ලා කොඳුරු කර හැරෙව්වා. රජ්ජුරුව දැනගත්ත ලේන තමයි මාව බේරුවේ. ලේන නිසයි මම බේරුණේ කියලා. එදා ලේනට අවේදානෙ දුන්නා. ඒ හේතුවට එදා හම්බුණා ලේනුන්ට අවේදානෙ දීපු තැන කලන්දක නිවාපේ. බලන්න බෝසතාණන් වහන්සේ තමයි ඔක්කොම ඒ තැන් ඊළඟට සුදුසෝම රජුර කම්මාස ධම්මේ අද දිල්ලිය උතන තිබුණේ කැලයා දැන් ඉන්දියාවේ අගනුවර හැදුවේ කවුද? බෝසතාණන් වහන්සේ. ආංගුලිමාලයන් උතන තමයි ඇවිල්ලා පෝරිසාදය වෙලා මේ මිනිමස් කකාර ගහේ නුග ගහේ ඉල්ලුවේ රජවරු ගෙනල්ලා කකුල් දෙකෙන් එල්ලුවා. බෝසතාණන් වහන්සේ සුදුසෝම රජුර වෙලා ඇවිල්ලා එතන හිටියා. ඒ නුග ගහේ හිටියා දෙවියලා හිටියේ මහා කස්සප මහරහතන් වහන්සේ. දෙවියා තමයි දෙවියන්ට බිලි පූජාවක් විදිහට තමයි රජවරු ගෙනල්ලා ඉල්ලුවේ අඟුලිමාලයන් ඉදා පෝරිසාදය වෙලා. දෙවියා තමයි කිව්ව සූතසෝම රජුරෝ තමයි ඕනේ මේක කිසි රජ කෙනෙක් මට වැඩක් නැහැ කිව්වා. සූතසෝම රජුරෝ අල්ලගෙන ඉන්න කිව්වා. අල්ලගෙන ආවා. ඇවිල්ලා ඉල්ලන්න ලෑස්තිදි තමයි ඇහුවේ ඇයි ඔබ මාව වෙල්ලන්නේ? ඊටවසර මේ බිලි දෙන්න මේ దేవතාව සතුටු කරවන්න කිව්වා. ඒකට බෝසතාණන් වහන්සේ බණ කියන దేవතාව මාර මෙතෙන්ට ගෙන්නුවේ ඔබට බණ කියන්නේ මිසක් එල්ලන්න නෙවෙයි කියලා බණ කියන්න පටන් ගත්තා. බණ කියලා ඉවරනකොට පෝරිසාදිය පැහැදිලි ඉවරයි. රජුරු ඔක්කොම බේරගත්තා. දෙවිය වෙන්නේ හිටලා කියනවා දැන් මම මේකට තමයි මේ රජුරු ගෙන්නුවේ කියනවා. එදා බෝසතාණන් වහන්සේ ඒ සියලු රජවරුන්ට අභය දුන්නා. ඒ විතරක් නෙවෙයි සියලු රාජ්‍යයන්ට අභය දුන්නා. එදා පෝරිසාදයෙන් ඔක්කොම බේරුණා. මිනිමස් කකා ගියා ඔක්කොම බේරුණා ඔක්කොම. අභය දානේ දුන්නා. එදා ඒ නගරේ තන හැදුවා වෘක්ෂ දේවතාව වෙනුවෙන් මහා කස්සප මහරහතන් වහන්සේ වෘක්ෂ දේවතාවලා හිටියේ. උන්වහන්සේ වෙනුවෙන් එදා සුතසෝම රාජ්‍යරුව නගරේ හැදුවා. දැන් ඉන්දියාවේ අගනුවර. නගරේ පටන් ගත්තේ කවුද? බෝසතාණන් වහන්සේ. අබේ දුන්නේ කවුද? බෝසතාණන් වහන්සේ. උන්වහන්සේ සසරේ කොච්චර අබේ දීලා තියෙනවද? කී දෙනෙක් බයෙන් නිදහස් කෙරෙව්වද? ඒ විතරක් නෙවෙයි උන්වහන්සේ ජීවිතේ පූජා කරලා ජීවිතේ පුදලා උන්වහන්සේ මිනිස්සු බයෙන් නිදහස් කරලා තියෙනවා. උන්වහන්සේ මස් දන් දීලා, ඇස් දන් දීලා මිනිස්සු සියලු බයෙන් නිදහස් කෙරෙව්වා. කොච්චර නිදහස් කෙරෙව්වද? මේ ඒකේ විපාකෙට දැන් උන්වහන්සේට අවිල්ලා තියෙනවා. චක්‍ර ලකුණු පිහිටි සිරිපා යුගල තියෙනවා. චක්‍ර ලකුණු දහසක් අර ඇති දහසක් නිම් වලලු සහිත ගිහි ගෙදර වාසය කළ සක්විති රජ වෙනවා. සක්විති රජු වුණාට පස්සේ උන්වහන්සේට මහා පරිවාර සම්පත්තිය හම්බ වෙනවා. ඇයි හේතුව? මිනිස්සුන්ට බය වෛර දුරු කළ නිසා දැන් මිනිස්සු උන්වහන්සේත් එක්ක එකතු වෙනවා. එකතු වෙනවා. ඇයි හේතුව? උන්වහන්සේගේ පිම්බලය ජනපද වැසිය අමාත්‍ය බ්‍රාහ්මණිය ගෘහපති නියම්ගම් වැසිය මහා අමාත්‍ය බල ප්‍රධානීන් දොරටුපාලෝ රාජ පිරිස ගම්මුලාදෑනින් ආදී සියලු පිරිසම උන්වහන්සේගේ වචනයට නැඹුරු වෙනවා. එහෙනම් සක්විති කෙනෙක් වෙන්නත් ලේසි නෑ, පිනක් තියෙන්න ඕනේ. ඒ පින මේකෙන් පිරලා තියෙන්න ඕනේ. බය වෛර දුරු කරලා ඒ පින රැස් කරලා තියන්න ඕනේ. බෝසතාණන් වහන්සේ ගිහිගේ අත්හැරියොත් මොකක් වෙනවද? උන්වහන්සේට මහා පරිවාර සම්පත්තිය ලැබෙනවා. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා දෙවියෝ මිනිස්සු අසිරු නාගයෝ ගාන්ධාරයෝ උන්වහන්සේට පුද සත්කාර දක්වමින් උන්වහන්සේගේ අනුව යනවා. එහෙනම් මේ අපි ඔක්කොම අපේ පින්බලයකටද මේ ඉන්නේ? බුදුරජාණන් වහන්සේ මේ සසරේ රැස් කළ පින්බලයට අපි උන්වහන්සේට වැඳ වැඳ මේ ඉන්නේ. අපි දැන් මේ පින රැස් කරනවා. ඒ උන්වහන්සේ සසරේ රැස් කරපු පින්බලය නේ? කෝටි ගානක් උන්වහන්සේ පසුපසෙන් මේ යන්නේ. ඇයි? උන්වහන්සේ මේක කරලා තියෙනවා. සසරේ මිනිස්සුන්ගේ සත්තුන්ගේ මිනිස්සුන්ගේ සියලු දෙනාගේම බය දුරු කළා. සම්බුදු වෙලත් ඒකනේ කළේ උන්වහන්සේ. සසර පුරාවටත් උන්වහන්සේ ඒක කළා. ඒකේ විපාකයට දැන් උන්වහන්සේගේ පස්සෙන් පිරිස එනවා. පරිවාර සම්පත් අපිට කවුරුත් නැහැ. ඇයි හේතුව? අපිට පරිවාර සම්පත්තිය නෑ. අපි සසරේ බය වෛර දුරු කරලා නෑ මිනිස්සුන්ගේ. ඒක විපාකයට අපිට නෑ අද. නේ? එතකොට බුදුරජාණන් වහන්සේගේ පිටිපස්සෙන් ආපු දෙවිවරු ගාන උන්වහන්සේ උපදිද්දිම දසදහසක් සක්වල දෙවිවරු ඔක්කොම පහලට බහිනවා. එතනින්ම අපිට තීරුම් ගන්න පුළුවන් නේද? උන්වහන්සේගේ පිටිපස්සෙන් අසුරයෝ, නාගයෝ, ගාන්ධාරයෝ සියලු දෙනා පස්සෙන් එනවා. ඒ හේතුව උනස් චක්‍ර ලක්ෂණ සහිතව ඇවිල්ලා තිනවා මහා පුරුෂ ලක්ෂණයක් එක්ක. ඒකයි ඉතින් මේ ඒ දවස්වල ඍෂිවරු හෙව්වා බුදු කෙනෙක් වෙන්න නම් එයා ළඟ මොනවද ලක්ෂණ තියෙන්න ඕනේ කියලා. හොයාගෙන යද්දී ඍෂිවරුන්ට අහුණා නේද? මොකද්ද? මහා පුරුෂ ලක්ෂණ තියෙන්න ඕනේ. දේවරු තමයි මේ පණිවිඩය දුන්නේ. මොකද බුද්ධ කෝලහලය ආව අවුරුදු 5000කට කලින්. දෙවරු මනුස්ස ලෝකෙට බහැලා සුදු අතක් කැඳගෙන කියාගෙන ගියා ඉක්මනට පින්දහම් රැස් කරගන්න. ආපහු මනුස්ස ලෝකෙට එන්නේ කැරකි කැරකි මේකටම එන්න. ඇවිල්ලා බුදු කෙනෙක්ගෙන් බණ අහන්න ඔබට අවස්ථාවක් තියෙන ඉක්මනට පින් කරගෙන මෙහෙට එන්න කියලා. පින්දහම් කරගන්න කියලා. දෙවි කෙනෙක් ඇවිල්ලා කියාගෙන ගියා. ඒ දෙවියා තමයි කියාගෙන ගිහී ළඟට ඒ බුදු කෙනෙක් ඔබට හඳුන ගන්න නම් අනාගතේ මහා පුරුෂ ලක්ෂණ තියෙන කෙනෙක් පහළ වෙනවා. ආන් එයා තමයි බුදු වෙන්නේ කියලා මහා පුරුෂ ලක්ෂණ 32 කියාගෙන ගියා. ඒක ඍෂීන් වහන්සේලාට ආහන ලැබිලා ඍෂීන් වහන්සේලා පරම්පරාවෙන් පරම්පරාවෙන් ඕක අරගෙන ආවා. ඒක තමයි දැන් අසිතතාවස කියන්නේ මහා පුරුෂ ලක්ෂණ බලලා ඒකාන්තයෙන් බුදු වෙනවා. කොණ්ඩඤ්ඤයන් වහන්සේ ඇඟිල්ලක් උස්සලා දැන් කියන්නේ ඒකාන්තයෙන් බුදු වෙනවා. ඇයි මේ? අර මහා පුරුෂ ලක්ෂණ බලලා. ඇයි දෙවිවරු දන්නෝ මේ පුරුෂ ලක්ෂණ තියෙනවා මේ විපාක තියෙනවා. ඇයි සසරේ බුදුවරු හම්බ වෙලා තියෙනවා. ඒ බුදුරුන්ගේ ලක්ෂණ දන්නවා. ඊළඟට මේ මහා පුරුෂ ලක්ෂණය නිසා මේ විපාකයේ හම්බ වෙනවා බුදුරජාණන් වහන්සේට. ඊළඟට උන්වහන්සේට තවත් මහා පුරුෂ ලක්ෂණයක් තිබ්බා. ආයත පණ්ණීච දීගං ගලේච බ්‍රහ්මුජ්ජගතෝච දික් විලුඹ දික් ඇඟිලි බ්‍රාහ්මණයෙකුගේ බඳු ඍජු කය දික් විලුඹ දිගු ඇඟිලි ඍජු කය පිහිටනවා. ඒක හොඳට පේනවා. ඔබ ගිහිල්ලා තියෙනවා නම් අර විෂ්ණුපාද ටෙම්පල් එකේ තියෙන සිරිපත් වල බලපුවාම දීගංගුලියකයි දික් විලුඹයි හොඳට පැහැදිලි. ඒකේ තියෙනවා හොඳට සුප්පතිට්ඨිත පාද ලක්ෂණයත් මනාව පිහිටි පාද කියන එකත් ඒකේ තියෙනවා. එතකොට ඒකේ ඇඟිලි සමාන බවක් කියලා නැහැ. දිගු ඇඟිලි දිගයි. විලුඹ දිගයි. සාමාන්‍යයෙන් අඩි 6ක විතර වගේ කෙනෙක්ගේ සිරිපාස මේ පාසටහනක් තමයි තියෙන්නේ. සාමාන්‍ය කෙනෙකුගේ පාසටහනට වැඩිය වෙනස තියෙන්නේ සමානව පිටලා තියෙනවා. වලගොඩලි මොකුත් නැහැ. දිගු ඇඟිලි තියෙනවා. දික් විලුඹ තියෙනවා. ඊට තමයි තියෙන්නේ. එතකොට මේක උන්වහන්සේගේ මහා පුරුෂ ලක්ෂණය. ඒ ලක්ෂණේ ලැබෙන්න හේතුව උන්වහන්සේ සසරේ සතු මරලා නැහැ. සතු මැරීමෙන් වැළැක්කුවා. දඬු මුගුරු අත්හැරියා. අවියාවුද අත්හැරියා. උන්වහන්සේ කොච්චර අවියාවුද අත්හැරියාද යත් ඒ කාලෙක උන්වහන්සේ රජ වෙලා ඉන්නවා. ඇමති කෙනෙක් වෙලා ඉන්නවා දේවදත්ත. එතකොට රජුරෝ ආධාර්මික කටයුත්තක් මේ ඇමතියා තින් වෙනවා කියලා දැනගෙන ඇමතියා රටින් පිටුවහල් කළා. බරණැස් රජු වෙලා හිටියුනාසේ. පිටුවහල් කළාන් පස්සේ එතනින් ගිහිල්ලා දේවදත්ත එදා ඇමතියා කුසල් රජුරවන්ට ගිහිල්ලා කියනවා රජතුමනි හොඳ රාජධානියක් තියෙනවා අල්ලනවා නා. මොකද ඒවා බරණැස. ඒකේ මහා ආරක්ෂාව දාලා නැති නෑ රජුරු ධාර්මිකයි සැනකින් ඔබ වහන්සේට අල්ලන්න පුළුවන් කිව්වා. අල්ලන්න පුළුවන් කිව්වා. මං කියන්නේ බොරුද කියලා බලන්න කෙනෙක් ගිහිල්ලා ගමකට ගිහිල්ලා මේ හොරකම් කරගෙන එන්නේ කියනලා යවන්න කිව්වා. එතකොට රජුරු සලකන හැටි බලන්න කියලා. මිනිස්සු කියුවා ගමකට ගිහිල්ලා හොරකම් කළා. ආවුණා රජුරු කැඳෙව්වා. ඇයි ඔබ හොරකම් කළේ? ජීවත් වෙන්න දෙයක් නැහැ කිව්වා. රජුරු ධනෙ දීලා ඇව්වා. කොසල් රජුරු දැනගත හරි. වැඩේ හරි ධාර්මිකයි. අල්ලන්න පුළුවන්. තව පිරිස තව සැකී නිසා තව පිරිසක් මේ ඇව්වා. නගරය ඇතුළටම ගිහින් අල්ලන්න මේ හොරකම් කරගෙන ඉන්නේ කියලා. ගෙවල් බිඳලා මිනිස්සුත් මරලා කොටලා දාලා විනාශයක් කළා. රජුරු කැඳෙව්වා. ඇයි මෙහෙම කළේ? අපිට ජීවත් වෙන්න විදියක් නැහැ. ආපු ධනෙ දීලා ආපු වේවා. ඊට පස්සේ දැනගත්ත දැන් පුළුවන් රාජ්‍ය අල්ලන්න. සේනාවක් කියනවා රාජ්‍ය අල්ලන්න. ඇමතිවරු ඇවිල්ලා බෝසතාණන් වහන්සේට රජුරුවන්ට කියනවා රජතුමනි මහා සේනාවක් එක්ක කොසල් රජුරු වෙනවා අපේ රාජ්‍ය අල්ලන්න. දැන් ඉතින් සේනාව ලෑස්ති කරලා නෑ. කිසි කෙනෙක් යුද්ධයට යන්න බෑ කිව්වා. කිසි කෙනෙක් යුද්ධයට ලෑස්ති වෙන්න එපා කිව්වා. අපි මැරිලා ජීවිත දානේ දෙමු. යුද්ධ නෑ. යුද්ධ නෑ කිව්වා. ඊට පස්සේ ආව මාලිගාවට නිකම්ම අල්ලගෙන ආවා. ඇමතිවරු දැන් කියනවා දැන් මෙතෙන්ට ඇවිල්ලා ඉන්නේ දැන් පටන් ගමු කිව්වා. නෑ. කිසි කෙනෙක් ඕනේ නෑ කිව්වා යුද්ධයට යන්න. ඔහොම අහුවෙන්න කිව්වා. ඇල්ලුවා. රජුරුවන් අල්ලගත්තා. ඇමතුරි ඔක්කොම ඇල්ලුවා. රජුරුත් ඇල්ලුවා. අල්ලලා කුසල් රජුරු නියම කළා රාජ්‍ය ඔක්කොම ඇල්ලුවා. මේ ඇමතිවරුයි රජුරුවේ අරගෙන ගිහිල්ලා අමුසොහනට අරගෙන යන්න ඕනි කිව්වා. අරගෙන ගියා අමුසොහනට. දැන් ඔක්කොම වලවල් හාරලා යට කරන්න ඕනේ කිව්වා. බෙල්ලෙන් උඩ ටික විතරක් උරහිසෙන් උඩ ටික විතරක් ඉතුරු වෙන අනිත් ටික ඔක්කොම යට කරන්න කිව්වා. යට කිරුවා. යට කරලා දැන් කියනවා දැන් යන්කෝ ඉතුරු ටික රැයට හිවල් වෙවිලා බලා ගන්නයි කිව්වා. කියලා පිටත් වුණා. රැය වෙනකොට හිවල් වෙනවා. කට්ටියත් එක්කම ඔක්කොම ඇමතිවරු ඔක්කොම හයියෙන් කෑ ගැහුවා හිවල් වෙනවා. හිවල් ටික දිව්වා. ටිකක් දුර ගිහිල්ලා පස්සෙන් එන බවක් නෑ දැන්. අහපව් වෙනවා. ආයි බයිකල ආයෙව්වා. හිවල් බැලුවා මේක බය කරනවා විතරයි එන්න බෑ කට්ටිය එන්නේ නෑ කියලා. ඇවිල්ලා ඉස්සෙල්ලාම නායක හිවලා ඇවිල්ලා බෝසතාණන් වහන්සේ නිගටින් අල්ලගත්තා. බෝසතාණන් සද්ද නැතු හිටියා. බෝසතාණන් වහන්සේගේ තේජානුභාවයට මෙයා අදිනවා අදිද්දි එන්නේ බෝසතාණන් වහන්සේකට පස් ටික බුරුල් වෙනවා යකි තියෙන. යට කරලා තියෙන පස් ටික බුරුල් වෙනවා. ඊට පස්සේ දැන් ගන්න විදිහක් නැහැ නේ හිවලට. හිවල මොකද කරන්නේ? අර පස් ටික කකුල් හතරෙන් හාරනවා. ගන්න එළියට ගන්න. අරගත්තා. අරගත්තට පස්සේ බෝසතාණන් වහන්සේ අත් දෙක නිදාස් වෙච්ච ගමන් අර හිවලගේ හොම්බෙන් අල්ලගත්තා. හිවල කෑ ගහන්න ගත්තා. හිවල කෑ ගහනකොට අනේ කීවල ටික ඔක්කොම සීසී කර දුවන්න ගත්තා. දැන් දීවා ඊට පස්සේ බෝසත්ණන්සේ කීක් කෙනා කොටට ගත්තා. අරගත්තට පස්සේ යක්ෂයෝ දෙන්නේ කියනවා මිනි මාස් කන්න. යක්ෂයෝ දෙන්න ඇවිල්ලා බෝසත්ණන්සේගේ තේජානුභාවයට දැන් ගොඩ අරගෙන ඉන්නවා. අහනවා ඇයි ඔබ මේ පණ පිටින් මෙතන කියලා ඇහුවා. බෝසත්ණන්සේ විශ්සරේ කියනවා රජු මෙහෙම ඇවිල්ලා මෙව කළා. ඉතින් මම මරන්න කැමති නෑ. ඒ නිසා අපි මේ විදිහට මෙහෙම වුණා කිව්වා. යක්ෂයෝ දෙන්න පැහැදුනා. දැන් කියනවා යක්ෂයෝ දෙන්න කියනවා ඔබට රහසට මොකද්ද කරෙන්න ඕනේ කියලා ඇහුවා. රාජවාසලේ තිනකෝ බත් පිඟාන, රත්තරන් පිඟාන මට බඩගිනි කන්න ඕනේ කිව්වා. රාජමාලිගාවට ගිහිල්ලා බත් පිඟාන ගෙනල්ලා රජුරන්ට දෙනවා කන්න. ඊට පස්සේ තව මොනවද ඕනේ කියලා අඳින්න වස්ත්‍ර නැහැ. රාජමාලිගාවේ වස්ත්‍ර ටික ඕනේ කිව්වා. වස්ත්‍රත් ගෙන දුන්නා. උන්වහන්සේ නාලා වස්ත්‍ර ඇඳා. දැන් මොනවද ඕනේ කියලා. මේ අනිත් පිරිසට කෑම බීම ඕනේ, ඇඳුම් ඕනේ කිව්වා. ඒ ඔක්කොටම යක්ෂ දෙන්න අරගෙන ආවා. දැන් මොනවද ඕනේ කියලා ඇහුවා. දැන් මාව අරගෙන ගිහිල්ලා රාජ්‍යරුවන්ගේ රජවාසලේ ඒ ආසනේ මේ සිරියාන් ගබඩාවේ මාව නිදි කරවන්න කිව්වා. අරගෙන ගිහිල්ලා නිදි කිරුවා. දැන් මොකද කරන්නේ? අනිත් ඇමතිවරු තේ හිටපු තැන් වලට ගිහින් දාන්න කිව්වා. ගිහින් දැම්මා. දැන් අතන රජුරු කියලා නිදි කෙරෙව්වානේ. ඒ ඇඳේම අර අල්ලපු රජුරුත් නිදාගෙන ඉන්නවා. කඩුව අරගෙන බඩ උඩින් තිබ්බාම රජුරන්ට එකපාරට අවදි වුණා. දැන් අල්ලපු රජුරන්ට අවදි වෙච්ච ගමන් දැන් කඩුව බෝසතන් වහන්සේ ඇතේ. දැන් කියනවා රජුරුහන ඔබ කොහොමද මෙතෙන්ට ආවේ කියලා ඇහුවා. කියනවා යක්ෂයෝ දෙන්නේ ගෙනත් දැම්මා කිව්වා. කොහොමද ගෙනාවේ කියලා ඇහුවා. යට කරලා හිටියේ කිව්වා. නෑ අපි මෙහෙම බේරුණා. යක්ෂයාට තේරුණා කිව්වා තිබිච්ච ගුණේ. ඔබට තේරුන්නේ නෑ කිව්වා. කියලා බෝසතාණන්සේ බණ කියනවා දැන් රජුරවන්ට. බණ කියද්දී රජුරුව පැහැදිලා රාජධානිය අතහැරලා යනවා. අර පිටුවහල් කරපු යමති ඒ රටනුත් පිටුවහල් කළා. බෝසතාණන් වහන්සේ රාජ්‍ය කටයුතු කළේ කිසි ප්‍රාණිකේ ජීවිතයක් නැති කරන්න නැතුව. ගුණේම පෙරට තබාගෙන ගුණේම ජයගත්තා. අදත් රජවරු ගුණේම ජය ගන්නවද? නේ? ඒ හේතුවට උන්වහන්සේට මේ මහා පුරුෂ ලක්ෂණය දික් විලුඹ දිගු ඇඟිලි බ්‍රහ්මයෙකුගේ බඳු කය මේ එක ජීවිතයක් විතරයි අපි මේ කිව්වේ. ඔය වගේ උන්වහන්සේගේ සසර ජීවිත කීයක් වෙන්නේ නැත. දැන් උන්වහන්සේ ආපු ආත්ම භාව ගානත් එක බලද්දී අපිට ජාතක විදිහට ඉතුරු වෙලා තියෙන්නේ 548යි. තව කොච්චරද? ඒ වයින් තුනසී ඇටේරියා කොලා ටික අතට අරගෙන දේශනා කළේ මහා දේශනා කළේ මෙන්න මෙච්චරයි. නමුත් අවබෝධයේ ඇටේරියා වනේ වගේ අපි අහනේවත් ඒ වයින්ුත් කොච්චරද දැන් අපි මේ අහන්නේ නේද? තුරුණාසී සසරේ කොච්චර ධාර්මික රාජ්‍ය පාලනය ගෙනිච්චද ප්‍රාණඝාත නොකර. උන්වහන්සේ ප්‍රාණඝාත එක සැරේක උන්වහන්සේ චම්පෙය නාරජ්ජුරු වෙලා නාගලෝකේ ඉන්නවා. යසෝදරා ඉන්නවා සුමනා නාග කන්‍යාව වෙලා. උන්වහන්සේ දැන් ඉන්නවා නාගලෝකේ නාග සැප සම්පත් පිරීලා. උන්වහන්සේ හිතන මට මෙහෙම ඉඳලා සිල් රකින්න නම් බෑ. මේ ගෑනුත් එක සිල් රකින්න බෑ කියලා කියනවා එන්නේ. සිල් රකින්න බෑ කියලා කල්පනා කරලා මනුස්ස ලෝකෙට යන්න ඕනේ කියලා. සුමනා එදා යසෝදරා වෙලා ඉන්නවා. සුමනා කියනවා නාග කන්‍යාව ඇයි කියලා මනුස්ස ලෝකෙට යන්න කල්පනා කළේ. මේ සිල් රකින්න බෑ කිව්වා. මනුස්ස ලෝකෙ තුඹහක් හදාගෙන තුඹහට වෙලා උන්වහන්සේ උපෝසතේ සමාදන් වෙලා ඉන්නවා පොය දවස් වලට. දැන් සුමන නාග කන්‍යාවට බයයි මොකක් හරි අනතුරක් වෙයි කියලා. කිව්ව බෝසතට අනතුරක් වුණා මම මොකද කරන්න කියලා ඇහුවා. එහෙනම් පොකුණක් පෙන්නවා මේ පොකුණේ වතුර කැළඹිලා තිබ්බොත් දැනගන්න කිව්වා මාව අරන් ගියා ගුරුල් රාජේ. අපිරිසිදු වෙලා තිබුණු ජලය දැනගන්න කිව්වා මාව රජ කෙනෙක් අල්ලගත්තා කියලා. ලේ පාට හැරිලා තිබුණොත් වතුර දැනගන්න කිව්වා අයිගුන් ටිකෙකුට අහු වුණා කියලා. කියලා දැන් උපෝසතේ සමාදන් වෙන පොයේ දවසේ ඇවිල්ලා දැන් උපෝසතේ සමාදන් වෙලා ඉන්නකොට උන්වහන්සේ තුඹා ළඟ ඉන්නවා මිනිස්සු ඇවිල්ලා උන්න ලොකු නාගරාජේ උන්වහන්සේට වන්දනා කරලා මල් පූජා කරලා යනවා එක්කෙනෙක් ආවා දේවදත්ත එදා අහිගුන්ට ගියා අදත් අහිගුන්ට කියම තමයි එදා අහිගුන්ට ගියා ඇවිල්ලා මතුරනවා ණය අල්ලන්න මතුරනවා උන්වහන්සේ ඔළුව උස්සලා බැලුව මුළු ඇඟේම දැවිල්ලක් එනවා ඔළුව උස්සලා බැලුවා බලද්දී ඇවිල්ලා ආයිගොන්ටකෙක් මතුරනවා ටික වෙලා කරන තව මතුරනවා ළඟට ඇවිල්ලා දත් ටික හැලෙන්න දත් උලේ ගලාගෙන දත් ටික හැලෙනවා ඊට පස්සේ දැන් උන්වහන්සේ බන්ධනයකින් මතුරලා ගැට ගැහුවා දැන් ඊට පස්සේ වැල් කෑලි එකතු කරලා පෙට්ටියක් හදලා පෙට්ටිය දාගත්තා. උන්වහන්සේට ඕන නම් තිබ්බා. ඔව් ඒ සැනින් සුණු විසුණුලා යන්න ගිනි දැල්ලා පිට කරලා මරලා දාන්න තිබ්බා. උන්වහන්සේ ඒ සීල් මගේ සීලේ වටිනවා. මං සීල රකින්න ඕනේ කියලා හිටියා ඉවසගෙන. කිසි හානියක් කළේ නැහැ. සීලෙම රැක්කා. කිසි හිංසාවක් කළේ නැහැ. උන්වහන්සේගේ සාමසිත අපිට ඉස්සරහ තව ලක්ෂණයක් හම් වෙනවා. හැම කෙනෙකුටම සමානව සැලකුවා කියන එක. දේවදත්තටත් ඒ විදිහටම බෝසත් අවදීසි සැලකලා තියෙන්නේ. වෙනසක් නැහැ. බෝසත් අවදීත් එක සමානයි. උන්වහන්සේගේ හිත සමසිත ආහුණා. දැන් මෙයා හැමතැනම අරගෙන ගිහිල්ලා පෙට්ටියෙන් එළියට අරගෙන නටවනවා. නලා පිඹින්න නටවනවා දැන්. බෝසතාණන් නටනවා. නටුනවා. රජුරුවන්ගේ මාලිගාවට අරගෙන ගියා. වැඩිපුර කීයක් හරි ගන්න. රජුරුව දැන් නටුම් බලනවා. සුමනා බැලුවා ණයා ගිහිල්ලා මාසයක් ගෙවුණා තාම ආවේ නෑ. බලාගෙන ඉන්න පොකුණු තිරට ගියා. ලේ වෙලා මනුස්ස ලෝකෙට ඇවිල්ලා හැම තැනම හොයනවා මනුස්ස වෙස්යක් අරගෙන කොහෙද ගියේ කියලා. හොයාගෙන යනවා. නෑ. හොයාගන්න නෑ. මිනිස්සු කිව්වා ණයෙක් නම් අරගෙන අයගොන්ට කෙක් ගියා පෙට්ටියක දාගෙන මේ රජුරුවන්ගේ මාලිගාවේ ඇති කිව්වා දැන්. අහසින් දිව්‍යාංගනාවක වෙස්යෙන් එන උඩින් අහසින්. බෝසතාණන් වහන්සේ පෙට්ටියෙන් එළියට අරගෙන නටනවා. නටන ගමන් නිකන් බෝසතන උඩ බැලුවා බලද්දි උඩ ඉන්නෝ ඇවිල්ලා ලැජ්ජ හිතුන බෝසතන හසෙට දැන් උඩ බලද්දි නාගරාජයා රජුරුවත් බැලුවා උඩ මිනිස්සු ඔක්කොමත් බැලුවා උඩ බලද්දි දේවගණක් ඇවිල්ලා ඉන්නවා රජුරුව අහනවා ඇයි කියලා අහනවා කවුද ඔබ කියලා අහනවා දේවගණ කවුද කියලා අහනවා දේවගණන් නෙමෙයි කිව්ව මම නාග කන්‍යාවක් කිව්වා කාගෙද කියලා මේ අපේ නාග ලෝකේ නා රජුරුව කිව්වා මේ රජුරුව කියනවා නා රජුරුව නම් මේ ඉන්නේ නා රජුරුව මහා බල සම්පන්නයි නා රජුරුවන්ට පුළුවන් මේ රාජධානි එක සැනකින් ගිනි තියලා දාන්න ඇයි එහෙම කරන්නේ නැති කියලා හුවා නා රජු මෙච්චර වද දෙනකම් මේ බලන් ඉන්නේ කියලා හුවා කියනවා මාගේ ස්වාමියා මහා ගුණවන්තයි කියනවා සීල් රකින්නවා කිසි කෙනෙකුට කරදරයක් කරන්නේ හිංසාවක් පීඩාවක් කරන්නේ ජීවිතේ ගියත් හිංසාවක් පීඩාවක් කරන්නේ මේ තරම් ගුණ කී එකක් එකක් ගානේ ගුණ කියනවා ගුණ කියලා එදා යසෝදරාව විලාප තීති අඬනවා මගේ ස්වාමියා නිදහස් කරන්න කියලා ඒ ඇඬිල්ලට රජුරු කියන අහිගුන්ටගේ ඔබ ඉල්ලන ඕන දෙයක් මන් දෙන්නම් මේ නාරජ්ජුරු නිදහස් කරන්න කිව්වා. මතුරුලා තියෙන එකේ බන්ධණින් ගලවන්න කිව්වා. බන්ධණින් ගැලෙව්වා. ನಾ ರಾಜ್ಯರು ಇಲ್ಲ ಮನಸ್ಸು ಏಸಿಯ ಕರಗಿನ ಇಲ್ಲ ರಾಜ್ಯರು ಅಂತ ವಾಂದನ ಆಗಲ್ಲ. ಯಸೋದರ ಇದೇನು ವಾಂದನ ಆಗಲ್ಲ. ನಾರಾಜ್ಯರು అంటే నారాజురుకి నరాజుతుమిని ඔබ ఇల్లన දෙයක් මන් දෙන්නම් යන් අපේ නාග ලෝකෙට ගිහිලා කියලා නාග ලෝකෙට ගිහිලා නාග ලෝකෙ තියෙන මාණික්ක රත්තරන් රිදි මුතු මැණික් සියල්ල දුන්නා. එදා රාජ්‍යරු වෙලා හිටි සාරිපුත්යන් වහන්සේ බෝසතාණන් වහන්සේ නාරාජ්‍යරු වෙලා කිසි හානියක් එදා කළෙත් නැහැ දේවදත්තට. එතකොට උන්වහන්සේ ධාර්මික රැකවරණය හැදුවා. කිසි කෙනෙකුට හිංසාවක් පීඩාවක් සසර පුරාවට කළේ නෑ. එක තැනක උන්වහන්සේ කළා තියෙනවා. එක තැනක තියෙනවා. එක තැනක උන්වහන්සේට මතක් වුණා රජකිතර ඉපදලා ඉන්නකොට. රජකිතර ඉපදලා ඉන්නකොට තාත්තගේ ඔඩොක්කේ මාස 5යි දරුවට. මතක් වුණා තාත්තා නඩු නියම කරනවා මේකගේ අතපය කපපන් හොරු අල්ලගෙන ඇවිල්ලා මේකගේ හිස කපලා දාපන් මේකයි කකුල් කපලා දාපන්. බෝසතාණන් වහන්සේට මතක් වුණා කලින් ජීවිතේ ඒ මාලිගාවෙම ඉඳලා නඩු විස දන්න ගිහිල්ලා වැරදිලා නිරේ ගිහිල්ලා නිරෙන් චුත වෙලා දෙව්ලොව ගියන් දෙව්ලොවේ දැන් ආයෙ එතෙන්ටම ඇවිල්ලා තේමී කුමාරයා ජාති ස්මරණ ඥානෙ පහළ වුණා. ඒ හේතුර නිරීගින් ඇවිල්ලා එදා අදිෂ්ඨාන කරගත්ත මාස 5න් ඒකයි ඒක විස්මිත චරිතයක්. ඒකයි ඉතින් සත්තු වෙලා කතා කරනවා කියන්නේ මොකද්ද? මාස 5න් දර්ශින්ගිත් අදිෂ්ඨාන කරගත්ත මං කතා කරන්නේ අඬන්නේ hina වෙන්නේ අතපය හොල්ලන්නේ කියලා අවුරුදු 16ක් හිටියා. අවුරුදු 16ක් අම්මා කිරි දෙන්නේ නැහැ. අම්මා කිරි දෙන්නේ නැහැ. කිරි දෙන්න තහනම් කළා මට. අඬන්නේ ඉන්නවා. කන්න දෙන්නේ අඬන්නේ ඉන්නවා. ඊට පස්සේ ඇඳ යට මිනිස්සු දාලා බය කරන්න සක් පිඹිනවා. ඒත් ඉන්නවා ඉවසගෙන. මුකුත් නැහැ. ඇඳ යට ගින්දර දානවා. දියපට්ට දාලා ඇඟ ඔක්කොම තුවාල වෙනවා. ඒත් ඉවසගෙන ඉන්නවා. නිරේ ගිනිදල් මීට වැඩි බරපතලයි. මං ඉන්නවා කියලා ඒත් ඉන්නවා. අවුරුද්දක් මල මූත්‍ර ගොඩේ තිබ්බ අසුචි අදින්න නැතුව නාවන්න නැතුව අවුරුද්දක් ඉන්නවා කියන එක ලේසිද? ඒත් ඉන්නවා ඉවසගෙන. මාස 5න් කරපු අදිෂ්ඨානේ අපිට මාස 5 නෙවෙයි දැන් අවුරුදු 50ක් වෙලා අදිෂ්ඨානේ කරගන්න බෑ මේ උන්වහන්සේ. ඒත් ඉන්නවා. ඒ ඉඳලා අවුරුදු 16ක් ඉවසගෙන හිටියා. අන්තිමට රජ්ජුරුව තීරණය කළා මේකව ගෙහිලා සෝනට ගිහිලා දාලා ඔළුව කුඩු වෙන්න කුළු ගෙඩියෙන් ගහලා වරලා දාන්න ඕනේ කියලා. ඊට පස්සේ ඉතින් දැන් අරගෙන යනවා වදකේකට බාර දීලා අරගෙන යනවා. අම්මා විලාප තීතිය අඬනවා. අම්මා විලාප තීතිය අඬනකොට බෝසතාණන් වහන්සේ ඒත් කල්පනා කරනවා අම්මා කෙරෙහි සෙනෙහස උතුරා යනවා. දැන් රාහුලයන් කෙරෙහි සෙනෙහස ආවේ අන්තිම මොහොතේ. ගිහිගේ නික්මෙන්නේ නැද්ද? දැන් අම්මා කිරි අරගේ සෙනෙහස එන උතුරලා යනවා. මාමායා දේවිය එදාත් ඒත් බෝසතාණන් වහන්සේ ඉවසගෙන ඉන්නවා. දැන් මම මේක කළ යුතුමයි. මම දැන් සද්ද නැතු මෙහෙම ඉන්න ඕනේ. මෙතනින් මම නික්මිලා යන්න ඕනේ කියලා. අරගෙන ගියා. කැලියට අරගෙන ගියා වදකියා. අරගෙන ගිහිල්ලා වලහාරනවා. බෝසතාණන් වහන්සේ කුඩු වෙන ඔළුව කුඩු වෙන ගහලා ඕ මරලා වල්ලන්න. සක්දෙවිඳුගේ පඬුපුල් ආසනේ උණු එනවා. සක්දෙවිඳු විස්කම් දේවපුත්‍රට කියනවා දැන් ගිහින් ඉති සරසන්න කියලා ලස්සනට. බෝසතාණන් වහන්සේ බලනවා දැන් අවුරුදු 16ක් අතපය හෙල්ලුවේ නැහැ කතා කළේ නැහැ පුළුවන්ද කියලා පොඩ්ඩක් බලන්න අතපය හෙල්ලෙනවද කියලා බලන්න. අතපය දිගහැරලා බලව නැගිටලා බලව නැගිටින්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. 77 දෙනෙකුගේ ශක්තිය තියෙනවා. කතා කරලා බලන්න කතා කරගන්නත් පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. පින්බලේ ඔක්කොම තියෙනවා. විස්කම් දේවපුත්‍රයයි ඔක්කොම රාජකීය සලපිලින් සැරසුවා. වලහාරණ තැනට ගියා. ඇවිල්ලා වදකයට කියනවා වදකේ මොකද්ද හාරන්නේ? අර රජ්ජුරුවන්ගේ නාහෙට අහන්න නැති දරුවෙක් කියනවා කතා කරන්නේ නැති ගොළු දරුවේ අතපය දිග හරින්නේ නැහැ අකුලන්නේ නැහැ. උන් දැන් වරලන්න තමයි හාරන්නේ කිව්වා. උන්ද මොනවගේද කියලා ඇහුවා. වලහාරා හිටියේ. උන්ද මොනවගේද කියලා බලද්දි තමයි ඔලු උස්සලා බැලුවේ. බලද්දි ඉන්නවා කුමාරයා. වැඳ වැටිලා කියන ඕම් යංගව දැන් මාලිගාවේ රජකම් කරන්නේ. එයි කිව්වා. ගිහින් කියන්න කිව්වා තාතට ආයෙන්නේ ආයෙන්නේ. ආයෙන්නේ. ඕම් යනකොට තවුස්දම් රකින්න. එහෙනම් මාත් එනකොට තවුස්දම් රකින්න යනවා. මට බෑ කොරාජි මාලිගාවට යන්න. නෑ ඔබ දැන් යන්න ඕනේ පිය රජුරු එක්කන් එන්න ඕනේ කිව්වා ගිහිල්ලා. බෝසතාණන් වහන්සේ එහෙම කියලා එයා යවලා කැලේට නික්මිලා ගියා. විස්කම් දේව්බතු ආසපුවක් මැව්වා. ආඳුන් දිවිසම් ගෙනත් තිබ්බා. ආඳුන් දිවිසම් පොරෝගෙන උන්වහන්සේ කරකොල කාලා තවුස්දම් රකින්නවා. ධ්‍යාන ඉපදෙව්වා. ෂඩ් අභිඥා ඉපදෙව්වා. 이르දි බලය ඉපදෙව්වා. උපද්දලා දැන් බලාගෙන ඉන්නවා රජ්ජුරුව වෙනකන්. රජ්ජුරුවන්ට ගිහින් පණිවිඩය දුන්නා. මෙන්න රජතුමනි කුමාරයා මෙහෙන් කතා කිරුවා මෙහෙන් ඇවිදගෙන ගියා කියලා. තවුස්දම් රකින්නවා. එහෙනම් දැම්ම සිවුරංග සේනාව ලෑස්ති කරගන්න කිව්වා. අල්ලගෙන එන්න රජ කරවන්න. යනවා සේනාවත් එක්ක අම්මයි තාත්තයි දැන් පිය රජ්ජුරුවෝයි දේවිනාසේ ඔක්කොම යනවා. යද්දී භාවනා කරනවා. ධ්‍යාන වඩනවා. ආයෙත් දැන් යන් කියලා ලෑස්ති වෙන්න කිව්වා. ලෑස්ති වෙන්න කියද්දී බෝසතාණන්සේ කියනවා දැන් ආයෙත් නෑ කියනවා. නෑ ඔබ මගේ පුතා දැන් එන්න ඕනේ කිව්වා. නෑ කිව්වා දැන් මං ඔබේ පුතා නෙමෙයි. ඔබ ඔබේ පුතා ඔළුව කුඩු වෙන්න ගහලා වැළලුවා. දැන් ඔබ තීරණේ දීලා ඉවරයි. දැන් මං ආයෙ ඔබේ පුතා නෙමෙයි කිව්වා. දැන් මං තාපසින් වාසී කියනවා. මං ඔබෙන් නිදහස් වුණා කියනවා දැන්. දැන් මං ඔබට ආයෙයිති නෑ කියනවා. අම්මා ගිහින් බැලුවා මොනවද කන්නේ කියලා. මුට්ටියේ තියෙන කරකොල තඹලා. රජුරොඩ ගෙනල්ලා පේනවා මේන් කාලා ඉන්නේ ඌවා කිව්වා. මේව කාලා ඉන්න පුළුවන්ද කියලා ඇහුවා. පුළුවන් කිව්වා. කොහොමද ඉන්නේ කියලා ඇහුවා. බන කියනවා. මරණය ගැන, ඉපදීම ගැන, ජරා මරණ ගැන බන කී කිය යද්දී රජුරු කියනවා පුතන්ඩ එහෙනම් ඔබ ගිහිල්ලා රජකම් කරන්න මං තවුස්දම් රකින්නම් කියනවා. එතකොට බෝසතාණන් වහන්සේ කියනවා නෑ රජතුමනි අපි දෙන්නම තවුස්දම් රකිමු. රජවාසයෙන් අපිට ති පළක් නෑ. රජුරෝ රජකම අතහැරලා සීළු සේනාවත් එක්ක සීළු රජවාසීන් එක්ක එදා සීළු ගිහිසප අතහැරලා සීළු දෙනා මුළු රාජධානී යම්තාක් සෙනඟ සිටියාද ඒ සියලු දෙනත් එක්ක ඉඳා පැවිදි වුණා. පැවිදිලා තවුස්දම් රැක්කා. කසීරට රජුරවන්ට ආරංචි වුණා රාජ්‍ය පිරිස ඔක්කොම පැවිදි වුණා කියලා. මේ රාජධානිය අල්ලන්න යන් කියලා රාජධානියට ගියා අල්ලන්න. යනකොට රත්තරන් රිදී මුතු මැණික් ඔක්කොම ගොඩ ගහලා කල්පනා කෙරුවා මෙච්චර වටිනා වස්තුවක් දාලා කොහෙද ගියේ කියලා. යම් බලන්න තාපසින්නාසෙලා බලන්න යන් කියලා. ඒ සේනාවත් එක්ක එනවා බලන්න. බෝසතාණන් වහන්සේ දැක්කා ඉරදීන් එනවා. එන මාවතේ උඩ අහසේ බෝසතාණන් වහන්සේ බලාගෙන ඉන්නව එනක. මේ බුදුරජාණන් වහන්සේ නෙමෙයි බෝසතාණන් වහන්සේ. අහසේ ඉඳලා අර රජ පිරිසට බණ කියනවා. ඒ රජවරුත් ඔක්කොම සියලු දෙනා පැහැදිලා ඒ රාජධානියේ සේනා ඔක්කොම අරගෙන ඇවිල්ලා ඔක්කොම පැවිදි වෙනවා. ඔක්කොම පැවිදි වෙලා සියලු දෙනා බණ භාවනා කරලා ගුණධම් වඩලා බොහෝ පිරිසක් බඹලෝ ගියා. ඉතිරි වෙච්ච පිරිස දෙව්ලෝ ගියා. බය වෛර දුරු කෙරෙව්වා බෝසතාණන් වහන්සේ සසර පුරාවට. උන්වහන්සේට නොලැබී තිබෙන්න ඕන මොනවද? නේද? සියලු උන්වහන්සේට මේ කරන දේවල් වලට ලැබෙන්නේ නැහැ. අනිත් ප්‍රාන්ත රජ වෙලා හිටි සාරිපුත්යන් වහන්සේ ඒ ඔක්කොම එකතු කරගෙන යන්නේ. ඒ ඔක්කොම පිරිස මේ ජාතක පොත් වහන්සේගේ තියෙනවා. ඒ ඔක්කොගෙම පිරිස එදා උන්වහන්සේත් එක්ක සිල් ගුණදම් වඩපු ඔක්කොම පිරිස අරහත්ත්වයට පත් වෙලා ඉතරට ගියා. අන්තිම එක්කිනා තමයි මලියදේව මහරහතන් වහන්සේ. එදා හිටපු අය අතරින් ඒ මලියදේව මහරහතන් වහන්සේ කියනවා එදා හිටපු පිරිස අතරින් අන්තිම එක්කිනා තමයි මලියදේව මහරහතන් වහන්සේ. ඒ ඔක්කොම ගියා. එතකොට උන්වහන්සේ පිරිස ඔක්කොම එකතු කරගෙන ගියේ. ඒකනේ ලෝක ධාතු උන්වහන්සේ වෙනස් කළා. නේ? උන්වහන්සේට මහා පුරුෂ ලක්ෂණයක් හම්බෙලා තියෙනවා. සියලු දෙනාගේ බය වෛර දුරු කරපු නිසා සසර පුරාවට දහසක් අර ඇති දහසක් නිම් වලලු ඇති දිගු ඇඟිලි දික්විලුඹ ඊළඟට බ්‍රහ්මීකුගේ බඳු සිරුර දීර්ඝායුෂ දඬු මුගුරු අත්හැරලා මේ කරපු දෙයට උන්වහන්සේට දීර්ඝායුෂ සම්බුද්ධත්වයට පත්වෙද්දි සක්විති රජ වුණා දෙන්නටම දීර්ඝායුෂ තියෙනවා එලකට ඒ දීර්ඝායුෂ නිසා උන්වහන්සේව ඝාතනය කරන්න කිසි කෙනෙකුට බෑ රජ වුණාට පස්සේ රජුරුවංග සක්විති රජුරුවංග ඝාතනය කරන්නත් බෑ බුදු වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේට හානි කරන්න බෑ මරන්න බෑ ඝාතනය කරන්න බෑ ඒක නේ ගල් පෙරලෙනවා ගල් මතු වෙනවා පෙරලෙන ගල් පිළිගන්න ඇතා එනවා නේද එන ඇතා ඔව් දලත් බිම ඇනගෙන උන්වහන්සේ ඉස්සරහා වැද වැටෙනවා පිම්බලේ අපි ඉස්සරහට ආවොත් ඔව් ඇතාගේ පිම්බලේට අපි යට වෙලා යනවා නේද අපිට කිසි පිනක් නැහැ නේ ඒකනේ උන්වහන්සේට ගිනි අඟුරු වලින් ගහනවා මාර්යා වර්ෂාය වුණා ඔක්කොම පණිගුමැණික් කියලා පතිත වෙනවා ගල් පර්වතේ වන්නේ නිරෙන් ඇදලා ගින්න ගහන්නේ කිසි දෙයකින් උන්වහන්සේට හානි වෙන්නේ බෑ කරන්න මේ තියෙන උන්වහන්සේ සසර කරපු පින මේ පින් බලයට මහා පුරුෂ ලක්ෂණය හම්බෙලා ඒ ලක්ෂණයට අනුව දැන් විපාක එනවා ඒ නිසා උන්වහන්සේට අසිරිමත් විපාක තිබිලා තියෙනවා. සත්තුස්සදෝ සත්තනක උස් මස් පිහිටලා තියෙනවා. මොනවද මේ සත්තන? අත්ලේ පිටාතුල් දෙකයි ඊට පස්සේ පිටිපතුල් දෙකයි පිට දෙවුර උස්සලා තියෙනවා. පපු ප්‍රදේශය තියෙනවා උස්සලා. මේ උන්වහන්සේගේ මහා පුරුෂ ලක්ෂණය. හේතුව උන්වහන්සේට පූර්ව කලින් මනුස්ස ලෝකෙින් දෙද්දී උන්වහන්සේ දන් දීලා තියෙනවා ප්‍රණීත රසවත් කෑම බීම රසවත් දේවල් දන් දීලා තියෙනවා අද ඔබට හම්බුණා වගේ ප්‍රණීත විදිහට හම්බුණානේ රසවත් ඔය විදිහටම ඔයිට වැඩිය ප්‍රණීතව උන්වහන්සේ සසරේ දන් දීලා තියෙනවා වෙස්සන්ත රජුලා චීන දුන්නානේ ඒ දීපුවා උන්වහන්සේ ඇඟේමස් දන් දීලා තියෙනවා උන්වහන්සේගේ ඇඟේ ලේ දීලා තියෙන පිපාසිට මහා සාගරයේ ජලය ඉක්මවලා මේ තරම් දීපකී විපාකයට උන්වහන්සේට මේ මහා පුරුෂ ලක්ෂණය ලැබිලා තියෙනවා ගිහි ගෙදර වාසය කළොත් කිසිම කෑම බීමකින් අගහිඟයක් නැහැ ඊළඟට ගිහිගේ අත්හැරියොත් ඒත් උන්වහන්සේට කෑම බීමෙන් කිසි අඩුවක් නැහැ ලැබෙන දේවල් අතරින් ආග්‍ර ප්‍රත්‍ය ලැබීමෙන් ආග්‍ර කවුද? සීවලි මහරහතන් වහන්සේ ශ්‍රාවකයන් අතරින් ආග්‍රයි. බුදුරජාණන් වහන්සේ ඊට වැඩි ආග්‍රයි. බුදුරජාණන් වහන්සේ ආග්‍රස්ථානෙට යනවා. ශ්‍රාවකයන් අතරින් ප්‍රඥාවෙන් ආග්‍ර කවුද? ශ්‍රාවකයන් අතරින් සාරිපුත්යන් වහන්සේ. බුදුරජාණන් වහන්සේට කිට්ටු වෙන්න බෑ. බුදුරජාන් වහන්සේ අග්‍රයි ඒ ඔක්කොගෙම ඒ කිසි දෙයකට සම කරන්න බෑ බුදුරජාණන් වහන්සේගේ පින්බලය දන් පෙන් දීපිකී පින්බලය අදත් අපි දන් වළඳන්නේ කාට පූජාව තියලාද බුදුරජාණන් වහන්සේ බුද්ධ පූජාව තියලා අපිට හම්බෙන්නේ බුදුරජාණන් වහන්සේ නිසා නේද අදට බුදුරජාණන් වහන්සේ නොහිටියන උන්වහන්සේගේ පින්බලය තවම විපාක දෙන්නේ නැද්ද? තවම දෙනවා විපාකේ. තව කොච්චර කල් විපාක උන්වහන්සේගේ හැම බත් පිඬකටම දෙවිවරු දිව්‍ය ඕජස් බහනවා. උන්වහන්සේ නොඇලී වළඳනවා කියන එක වෙනම එකක්. උන්වහන්සේ ආසා මාත්‍රයක් පවත්තන්න නැතුව වළඳනවා. නමුත් උන්වහන්සේ ආසා මාත්‍රයක් පවත්තන්න නැතුව වැළඳුවත් ලැබෙනවා. නේද? මා පළවැල පූජා කරන උන්වහන්සේ වෙනුවෙන්. උන්වහන්සේ වළඳන්නේ නමුත් පූජා වෙනවා. එහෙමනම් මා පළවැල පූජා කරන්නේ කාගේ විපාකයටද? උන්වහන්සේගේ විපාකයට. අපි නිඳා කළොත් මේ පූජා කළ වැඩක් නැහැ කියලා. හරියනවද? උන්වහන්සේගේ පිනට හම්බ වෙනවා. මොනව කරන්නද ඉතින්? නේද? නිඳා කළා හරියනවද? නැහැ. ඒ උන්වහන්සේගේ පින ඒ පිනේ විපාකට උන්වහන්සේට හම්බ වෙනවා. ඒක ඉතින් අපිට හම්බුනේ නැහැ කියලා හරියන්නේ නැහැ. ඒක කර්මානුව. දැන් කියන ඔය පාලතුරු ටික දුන්නා නම් හිඟන්නුන්ට ලබන්න පින නැහැ. තුමනෝ කරන්නද? නේද? ඒක ලබන්න පින තියෙනනම් හම්බෙන්න එපාය. නේ? ඒකයි වැඩි. දැන් අපිට හිතෙනවා ඒකේ අග්‍රම දේ තමයි පිනේ අග්‍රම දේ තමයි ධර්මයේ හම්බෙන එක. දැන් සමහර අපිට හිතෙනවා දැන් ඇමරිකාවේ, ඕස්ට්‍රේලියාවේ, එංගලන්තේ මිනිස්සු මහා සැප සම්පත් විඳවනවානේ. අපිට හිතෙනවා ඒගොල්ලෝ හරි පින්වන්තයි කියලානේ. එයාලගේ පිනක් තියෙනවා. කලින් සසරේ දීපිකේ පිනක් තියෙනවා. හැබැයි ඒ පින බලවත් නැහැ. ඊට වැඩි අපේ පින බලවත්. ඇයි? අපිට ධර්මය හම්බුණා. අපිට ආයේ පින උපදින මාවත හම්බෙලා. අරගොල්ලන්ට ඒක නැහැ. එහෙනම් කාගේ පිනද බලවත්? ඈ? අපි පතනවා ඒ වගේ දෙනක උපදින තුරු නම් හොඳයි කියලා. රට යන්න තියෙනවා නම් හොඳයි කියලා. නේ? නමුත් පින බලවත් කොහෙද? මේ ධර්මය හම්බෙන තැන පින බලවත්. නේ? එතකොට බලන්න පිනට අනුව තමයි ඒ ඔක්කොම තියෙන්නේ. ඊළඟට උන්වහන්සේට තව එකක් තිබුණා. මුදු තලුණ හත් පාදෝ ජාල හත් පාදෝ මෘදු යෝන් අත්පා ඊතා නම්‍යශීලී අත්පා තියෙනවා. හේතුව උන්වහන්සේ සතර සංග්‍රහ වස්තුවෙන් සියලු දෙනාට කතා කළා. දානේ සංග්‍රහ කළා. සියලු දෙනාට එක හා සමානම දානෙන් සංග්‍රහ කළා. උදාහරණ කියන්න පුළුවන්ද? හැම කෙනෙකුටම දානෙන් එක හා සමානව සැලකුවා කියන එකට. වෙස්සන්තර රජුරලා දරෝ දෙන දාන් දුන්නේ කාටද? ජූජක බමුණු වෙලාවේ කවුද? ඉතින් වෛරක්කාරයාට දෙසිතක් නැතුව දෙනවා නම් අනික් අය ගැන කවර කතාවද? මේ සසරේම මේ වෛරක්කාරයාට එක හා සමානව දානින් සලකනවා. ප්‍රිය වචනින් කතා කරනවා. දොස් කියලා දුන්නද? නෑනේ. ප්‍රිය වචනේ අර්ථ චර්යාවෙන් සලකනවා. සමානාත්මයි. සමානව සලකනවා. මේ පොල්ල අරගෙන නිරුවතින් ගංගායිනට දුවගෙන එනවා රන්තලිය දීපං කියලා. තොටියෝ නැවතියන් රන්තලිය දීපං කියලා. බෝසතන් වහන්සේ බැලුවා පොල්ලක් උස්සගෙන නිරෝති මිනිස්සු කෑ ගහනවා. සේරි වාණිජ වෙලෙන්දා කච්චපුට වෙලෙන්දායිලා හිටියා බෝසතන් වහන්සේ. බෝසතන් වහන්සේ බැලුවා අරේ ඉන්න කෑ ගහ. තොටිය ටික ඔහොම යන් කිව්වා. මේ වෛර වැඳගෙන ඉනවා බෝසතන් වහන්සේ. ඇහෙනවා බෝසතන් වහන්සේ මෙයා කෑ ගහලා කියනවා ಜಾතිත් මං ඔබේ පස්සෙන් ඇවිල්ලා පලි ගන්නවා. ඔබ යන්නේ යම් තැනකද මරාගෙන කනවා කියනවා. බෝසතන් වහන්සේ ඒ එකක් ගානේ උන්වහන්සේ හිතනවා ඔබ මාව මරාගෙන කද්දි මං ඉවසනවා. ඔබ මට වද දෙද්දි මං ඉවසනවා. ඇතා වෙලා එක පැත්තකින් දලේ කේතෙන් අදිද්දී බෝසතන් වහන්සේ හොඬින් අනිත් පැත්තෙන් අදිනවා. නේ? සමානව සැලකුවේ නැද්ද? හැම කෙනෙකුටම සමානව සැලකලා විපාකෙට උන්වහන්සේට ඇවිල්ලා තියෙනවා මෘදු තරුණ අත්පා යෝන් අත්පා නම්‍යශීලී අත්පා ඇවිල්ලා තියෙනවා. මේ විදිහට සැලකලා ගිහි ගෙදර වාසය කළොත් උන්වහන්සේ ඕන තරම් ගිහි ගෙදර සක්විති රජ වෙලා කී වතාවක් ඉන්නේ නැද්ද? මේ විදිහට දන් දීලා ඇවිල්ලා අපිට කියන්න බැරි තරම් වාර ගණක් උන්වහන්සේ සක්විති වෙලා හිඳලා තියෙනවා. ඒ සක්විති වෙලා උන්වහන්සේට ඇවිල්ලා තියෙනවා ಗೃಹಪತಿಯವರು, ನಿಯಂಗಂ ಜನಪದವಾಸಿಯು, ಗಣಕ್ಯು, ಮಹಾಮಾತ್ಯು, ಸೇನಾಬಲ ಪ್ರಧಾನಿಯು, ದೊರಡುಪಾಲು ಅಮಾತ್ಯು, ಪಾರಂಪರಿಕ ರಾಜ ಪಿರಿಸ ರಾಜದಾರರು, මේ ආදී වශයෙන් උන්වහන්සේට රාජකීය පිරිස ලැබෙනවා, ධාර්මික රාජකීය පිරිස ලැබෙනවා. ආද රජුරවන්ට නම් ධාර්මික රාජකීය පිරිස හම්බෙන්නේ නැහැ. ඔක්කොම හොරු කල්ලිය තමයි ඉන්නේ නේ. ඒ හේතුව රජුරුව පින් කරලත් නැහැ ධාර්මික පිරිසක් ලබන්න. රටවැසිය වෙච්ච අපි පින් කරලත් නැහැ ධාර්මික රජ කෙනෙක් යටතේ ඉන්න. සහ ධාර්මික රාජ්‍ය ඇමතිවරු පිරිසක් යටතේ ඉන්න අපි පින් කරලා නැහැ. අපේ පෞකාරකම. මේ බෝසතාණන් වහන්සේගේ පින් බලයට අර ඔක්කොටම එක විදිහට හම්බ වෙනවා. උන්වහන්සේගේ පින් බලයට රටවැසිය ඔක්කොටම අර විදිහට ඇමතිවරු පිරිස හම්බ වෙනවා. ආද එහෙම පිනක් තියෙන කෙනෙක් නැහැ. නේද? අපි කාටවත් එහෙම පිනක් තියෙන බව අහල පහලක පේන තෙක්මානික නැහැ. මේ එතකොට බුදුරජාණන් වහන්සේ වුණාට පස්සේ සම්බුදුණයින් පස්සේ ගිහි ගිය අත්හැරියයින් පස්සේ සතර සංග්‍රහ වස්තුයෙන් බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරනවා. භික්ෂුන් වහන්සේලා උන්වහන්සේට ප්‍රිය වචනෙන් උපස්ථාන කරන, දානෙන්, ප්‍රිය වචනෙන්, ආර්ථචර්යාවෙන්, සමානාත්මතාවෙන් සලකනවා. භික්ෂුණීන් වහන්සේලා, උපාසකයෝ, උපාසිකාවෝ, මිනිස්සු, අසුරයෝ, නාගයෝ, ගාන්ධාරයෝ ඔක්කොම උන්වහන්සේ ඉස්සරහා දමණය වෙලා සමාන උන්වහන්සේට සලකනවා. සැලකුවේ නැද්ද? ඔය කලාතුරකින් ඉතින් දේවදත්තලා ඉන්නවා. ඒ කර්ම දෝෂ. මේද? එයාලගේ කර්ම දෝෂ. ගොඩේ ඉන්න බැරි කම. අනික ඔක්කොම කරගෙනවා. උන්වහන්සේට සමානව සලකනවා. උන්වහන්සේට ගෞරවයෙන් සලකනවා. ප්‍රිය වචනෙන්, අර්ථචර්යාවෙන්, දානෙන් අඩුවක් වෙන්නේ. පුදුමයි ඒ චරිතේ. බුදුරජාණන් වහන්සේ මහා පුරුෂ ලක්ෂණේ විපාකයේ, මහා පුරුෂ ලක්ෂණේ උන්වහන්සේගේ පිනට හම්බෙනවා. ඒකි විපාකය ලස්සනට උන්වහන්සේ ඉස්සරහවිලා තියෙනවා. එහෙනම් කර්ම ඵල කියලා එකක් තියෙනවද ලෝකේ? තියෙනවනේ. තියෙනවනේ නා. මේ විපාක හම්බෙලා තියෙන්නේ. ඊළඟට උස්සංක පාදෝච්ච උද්දග්ග ලෝමෝච ගොප් ඇටේ උන්නාසීගේ උස්සු පිහිටලා තියෙනවා. උඩාතට කැරකෙවි ගිය ලොම් තියෙනවා. ඒකට හේතුව මනුස්ස ලෝකේ උන්නාසී කලින් වාසය කරද්දී දෙලෝ යාවතට හේතු වන කුසල් දහම් වැඩිවීමට උපකාර වන දේවල් තුල බොහෝ ජනයාට දෙලොව සපත සැලසුවා. බණ කීකිය, දහම් කරුණු කීකිය, ධර්මයෙන් අනුග්‍රහ කළා. අපි දැන් අහපු උන්වහන්සේගේ ජීවිත කතාවල උන්වහන්සේ ධර්මයෙන් මිනිසුන්ට අනුග්‍රහ කළේ නැද්ද? අනුග්‍රහ කළානේ. කොච්චර අවස්ථා මේ විදිහට උන්වහන්සේ ධාර්මිකව මිනිසුන්ට බණ කීකේ, බණ එක තැනක රජුරුන්ට උන්වහන්සේ හංස රාජ්‍යලා බණ කියනවා. ඔක්කොම රාජ්‍ය ධාර්මික කරලා ඔක්කොම සුගතිය එක්කගෙන යනවා. දැන් තේමී කුමාරයා බණ කී කී පිරිස ඔක්කොම දෙව්ලෝ බඹලෝ එක්කගෙන ගියා. දෙලොම යහපත හැදුවා. මේ දිහෙට උන්වහන්සේ සසර පුරාවටම බණ කී කී පිරිස ඔක්කොම ධර්මයේ තුල සමාදන් කෙරෙව්වා. ඒ නිසා උන්වහන්සේට මහා පුරුෂ ලක්ෂණයක් පිළිලා තියෙන උස්ව පිහිටි ගොප් පැටය සහ උඩාතට කැරකෙවි ගිය ලොම් පිහිටලා තියෙනවා. ඒකේ විපාකයට උන්වහන්සේට ගිහි ගෙදර වාසය කළොත් මේ මනුස්ස ලෝකේ අග්‍රස්ථානයට යනවා. අග්‍ර කවුද? සක්විති රජු. එතකොට ගිහි ගේ අත්හැරියොත් ගිහිගේ අත්හැරියොත් සම්බුද්ධ බව ලබනවා. එක අවස්ථාවක් අපිට හම්බුණා ලස්සන සිදුවීමක්. කකුසඳ බුදුරජාණන් වහන්සේගේ. කකුසඳ බුදුරජාණන් වහන්සේගේ තාත්තා තමයි අග්ගිදත්ත බ්‍රාහ්මණතුමා. නේ? බමුණු පවුලක තමයි උපත්ති ලැබියේ. කකුසඳ බුදුරජාණන් වහන්සේ බමුණු පවුලක. උපදිනව නම් උපදින්නේ බෝසතාණන් වහන්සේලා එක්කෝ රජ පවුලේ එක්කෝ බමුණ පවුලේ. බමුණ රජුරවන්ට වන්දනා කරනවා නම් එදාට බෝසතාණන් වහන්සේ රජගෙදර රජ පවුලේ. රජුරු බමුණට වන්දනා කරනවා නම් එදාට බෝසතාණන් වහන්සේ මේ බමුණ පවුලේ ඉනවා. එතකොට කේම නුවර ක්ෂේමෝති රාජධානී කේම නුවර කේම රජුරුවන්ගේ පුරෝහිත බමුණ තමයි අග්ගිදත්ත බ්‍රාහ්මණතුමා. අග්ගිදත්ත බ්‍රාහ්මණතුමාට දාව බැමිණියගේ කුසේ තමයි කකුසඳ බෝසතාණන් වහන්සේ උප්පත්තිය ලැබුවේ. එතකොට රජුරු කේම රජුරුව රජුරුවන්ගේ පුරෝහිත බමුණගේ පුතා මේ. රජුරු වෙලා ඉන්නේ අපේ බෝසතාණන් වහන්සේ. බලන්න වෙවිලා තියෙන හැටි. ගෞතම බුදුරජාණන් වහන්සේ බෝසතාණන් වහන්සේ විතර කේම රජුරු වෙලා ඉන්නවා. රජුරුවන්ගේ පුරෝහිත බමුණගේ කුසේ උපදිනවා බෝසතාණන් වහන්සේ. කකුසඳ බෝසතාණන් වහන්සේ. එදා අසදිස මහා දානේ දන් දෙනවා. කේම රජුරු වෙලා ඉඳලා එදා බෝසමී කකුසඳ බුදුරජාණන් වහන්සේට ඒ ගිහි ජීවිතයත් ඇහැරලා කේම රජුරු පැවිදි වෙනවා. බලන්න ඒ ජීවිතේ නැහැටි මේ බුදුරජාණන් වහන්සේ මහා දන් දීලා සසර පුරාවට. එතකොට ගිහිගේ අත්හැරියට පස්සේ දැන් එදා අපේ බෝසතාණන් වහන්සේ ගිහිගේ අතාරිනවා. දැන් ගිහිගෙද ඉන්නව කියමු. අග්‍රස්ථානෙට යන්නේ කවුද? කකුසඳ බුදුරජාණන්. ගිහිගේ අත්හැරියා. අග්‍රස්ථානෙදා කකුසඳ බුදුරජාණන් මේ පින් ඔක්කොම පුරලා. තාම අපේ බෝසතාණන් වහන්සේ එනකොට පුරලා ඉවර නැහැ. අග්‍රස්ථානෙට යනවා කකුසඳ බුදුරජාණන් වහන්සේ. දැන් අපේ බෝසතාණන් වහන්සේ ඔක්කොම පින් පුරවලා ඉවරයි. දැන් අග්‍රස්ථානෙට යනවා. ඕ ගෞතම බුදුරජාණන් වහන්සේ අපදාවා, දීපදාවා, චතුප්පදාවා, බහුප්පදාවා, සංඤිනෝවා, අසංඤිනෝවා, නේව සංඤිනා සංඤිනෝවා, තථාගතෝති සංඅග්ගමක්ඛායති. ඒ තථාගතයන් වහන්සේ අග්‍රස්ථානෙට යනවා. ඒ විතරක් නෙවෙයි උන්වහන්සේ උපදිනකොටම අග්‍රස්ථානට ගිහින් ඉවරයි. ගිහි ගෙදර ඉඳිද්දිම උන්වහන්සේ අග්‍රස්ථානට ගිහින් ඉවරයි. එන්නෙම මොකක් කියාගෙනද? පළවෙනි වචන උන්වහන්සේගේ මොකක්ද? අග්ගෝ හමස්මි ලෝකස්ස. මමයි අග්‍රගෙන කියාගෙනමයි එන්නේ. මේ අග්‍ර කියන වචනේ තමයි ඉස්සෙල්ලාම උන්වහන්සේගේ මුවෙන් පිට වෙන්නේ. මමයි අග්‍රගෙන කියලා නේ. එතකොට බලන්න උන්වහන්සේ සසරේ මේ පින රැස් කර අනිත් අය ඔක්කොම ධර්මයේ සමාදන් කරවපු කී පිනට උන්වහන්සේට අග්‍රස්ථානේ හම්බ වෙලා තියෙනවා. ඒ අග්‍රස්ථානෙට උන්වහන්සේ ගිහිල්ලා සම්බුදුණයින් පස්සේ දැන් ගේගෙදර හිටියත් අග්‍රස්ථානෙට යනවා. කොහොමද? සක්විති රජ වෙලා. ගේගේ අත්හැරියත් අග්‍රස්ථානෙට යනවා සක්විති රජ වෙලා. ඕම් පිනේ විපාක ධර්මයේ අනික් අය සමාදන් කරන එකේ පින පේනවද? ධර්ම දානේ පින පේනවද දැන්? ඈ අපි ධර්ම දානේ දෙනවානේ නේ? දැන් ඕම් පින් බලන්න. විපාක මේ බෝසතාණන් වහන්සේ ලැබපුවා. කොච්චර පින බලවත්ද? සබ්බ දානං ධම්ම දානං ජිනාති. දාම් පුස්තක පූජා කරනවා නේද? අපි ශ්‍රද්ධා නාලිකාවේ අනුග්‍රහ දක්වනවා ධර්ම දාණයට. ওই විපාක ඔක්කොම ඔකට එකතු වෙනවා. මිනිසුන්ට ධර්මය අහන්න සලස්සනවා, වැඩසටහන් කරනවා. ඒ ඔක්කොම විපාක වෙනවා. ඒ නිජංගෝ තව එකක් තියෙනවා. ඕලු මොයෙකුගේ බඳු කෙන්දා ඇත. හේතුව උන්වහන්සේ මනුස්ස ලෝකේ වාසය කරද්දී උන්වහන්සේ ධර්මයේ උගන්වනවා. උගන්න ධර්මයේ මනාකොට සකස් කරලම උගන්වනවා. ශිල්පයක් වේවා, විද්‍යාවක් වේවා, ගුණධර්මයක් වේවා, කටයුත්තක් වේවා, ඒ ඔක්කොම මනාකොට සකස් කරලම උගන්වනවා. ඒක විපාකෙට උන්වහන්සේට හම්බ වෙනවා. ඕලු මොයෙකුගේ බඳු කෙන්දා හම්බ වෙනවා. සකස් කොට උගන්වීමේ විපාකේ. ගිහි ගෙදර වාසය කළොත් රාජ්‍යරුවන්ට යෝග්‍යෝ, රාජාංගයෙන් යෝග්‍යෝ, පරිභෝජනයේට ගැළපෙන්නා වූ සියලු රාජකීය දේවල් සියල්ල රජුරවන්ට හම්බ වෙනවා. රජුරවන්ට ලැබිය යුතු යම්තාක් දේවල් ඇද්ද ඒ සියල්ල රජුරවන්ට හම්බ වෙනවා. ගිහිගේ අත්හැරියොත් බුදුරජාණන් වහන්සේට අදාළ සියලු දේ හම්බ වෙනවා. ශ්‍රමණ පිරිකර කිසි දෙයකින් උන්වහන්සේට අඩුවක් නැහැ. උන්වහන්සේ ගිහිගේ අතහැරලා යනවා. යන්න තැනක් දන්නේ නැහැ. යන්නේ කොහොමද දන්නේ නැහැ. කොහෙටද හොයාගෙන යන්නේ කියලා දන්නේ අනෝමා ගාන්තරෙන් ඉදිරියට යද්දී උන්වහන්සේ කල්පනා කළා මම දැන් කොහොමද යන්නේ රාජකීය සලපිලි ටික අයින් කරන ලෑස්ති වෙනකොට මෙන්න ගටිකාර බ්‍රහ්මරාජය අරගෙන ඇවිල්ලා සිවුරු පිරිකර ටික අරන් ඇවිල්ලා බලාගෙන ඉන්න ළඟට ඇවිල්ලා පූජා කරන්න සමන පිරිකරෙන් අඩු නැහැ මේ ඇයි උන්වහන්සේ මනාවකට සකස් කරලා අනෙක් අයට ධර්ම දානෙ දීලා තියෙන්නේ. සකස් කරලා දීලා තියෙන්නේ. ඒක විපාකයට දැන් උන්වහන්සේ ගිහිගේ අත්හැරලා යනකොට ඒ ඔක්කොම හම්බ වෙනවා. සමහර අවස්ථාවල එක සැරයක් නෙමෙයි උන්වහන්සේ සුජාතා සිටුදීනේ කිරිපිඩි වළඳන්න යනකොට මේ රන් තලිය අඩු නෑ. ඊට පස්සේ තපස්සුදල්ලක දෙන්න කිරිපිඩි විලඳ මේ පිට පූජා කරන්න ලෑස්ති වෙනවා. මේන් සතරවරම් දෙවරු සෛලමේ පාත්‍ර හතරක් අරන් එනවා අඩු නෑ කිසි ඒතර විතරන්නේ උන්වහන්සේ යන තැන උන්වහන්සේට කිසි අඩුවක් වෙන්නේ නෑ මෙහි ලංකාවට වඩිනවා ඒත් හම්බ වෙනවා ඔක්කොම දම්පැන් වළඳනවා කිසි අඩුවක් වෙන්නේ නෑ ඒ හේතු උන්වහන්සේගේ ශ්‍රාවකයන්ටත් අඩු නෑ පින උන්වහන්සේගේ පිනේ බලය ශ්‍රමණ පිරිකරින් කිසි දිනක උන්වහන්සේට අඩුවක් වෙන්නේ ඇයි ඔබට මතක ඇති මේ උන්වහන්සේ උරු වෙලාවේ උරුවෙල් කස්සප ජටිලය දමනය කරනකොට උන්වහන්සේට සිවුර හොද ගන්න පොකුණක් නැහැ සක්දෙවිඳු පොකුණක් මවලා දුන්නේ නැද්ද මවලා දුන්නා නේ ඊට පස්සේ සිවුර හොදනවා ගොඩ එන්න විදියක් නැහැ රුක්ෂ දේවතාව අත්ත නමනවා එන්න කියලා ගොඩට ආවා සිවුර වනන්න ගලක් නැහැ. සක්දෙවිඳු ගලක් මවනවා. නේද? ඒ විදිහට ඊට පස්සේ උන්වහන්සේ මකුලකාරාමයට වඩින මක්කමට යන ලෑස්තින 500ක් රහතන් වහන්සේලාත් එක්ක. සක්දෙවිඳු අහසේ කුටි 500ක් මවනවා විසකර්ම දේව පුත්‍රයාට කියලා. දැන් ඉන්නේ තැන නෑ යන්නේ. ඊට පස්සේ උන්වහන්සේ වඩිනවා අර කොහෙද මේ පතොක් වනයේට. රේවත මහරහත් කදිර වනයේට. රේවත මහරහතන් වහන්සේ බලන්න වඩිද්දි මහා කැලේ ඇස්සේ ලස්සනට පරිසරය සකස් වෙලා එන උන්වහන්සේට ලස්සන උද්‍යානයක් වෙන පතක් නැතිලා කුටි ඔක්කොම 500ක් රහතන් වහන්සේලාට එක ස්වාමීන් වහන්සේ නමකට අමතකුණා උන්වහන්සේගේ මේ පාත්‍ර සිවුර අමතකුණා ආපහු ගේන්න වඩිද්දි ආයේ පතක් වනේ ඊට පස්සේ බැලුවා යනකොට මෙහෙම කන්න වෙන්නේ තිබ්බේ ලස්සන උද්‍යානයක් තිබුණේ කුටි 500ක් දෙන්න දැන් එක කුටියක්වත් නැහැ පතක් වනේ උන්වහන්සේ ඉන්න කුටි විතරයි දැන් තියෙන්නේ බුදුරජාණන් වහන්සේට ඇවිල්ලා කිව්වා ඊට පස්සේ තමයි බුදුරජාණන් වහන්සේට ගාථාව කිව්වේ රමණී යානි අරඤ්ඤානි යත්තන රමති ජනෝ විතරාගා රමිස්සanti නතේ කාම ගවේසිනෝ කාමේ සොයන කෙනාට මේ වනාන්තරේ මහා ආරවුලක් ගැලපෙන්නේ නැහැ යාට වීතරාගී මුනිවරයාට ආරණ්‍ය සීනාසනේ හරි ලස්සනයි කියනවා පතුක්කණේ උනාසී දිවිති විනතුරාවට ගිහිගේ නික්මෙච්ච දවසේ ඉඳලා පිරිනොම් පාන කම්ම පතුක්කණේ උනාසී හිටියේ නේද බුදුරජාන් වහන්සේ යනකොට ඔක්කොම හැදෙනවා පාරවල් පවා හැදෙන උන්වහන්සේ යනකොට වඩිනකොට ශ්‍රමණ පිරිකරින් කිසි අඩුවක් නැහැ. උන්වහන්සේ සසලී දීලා තියෙනවා. සකස් කොට දන් දී ධර්ම දාණය දීලා තියෙනවා. ඒක විපාකේ. සුකුමච්චවි සිනින්දු සිවිය උන්වහන්සේගේ තිවෙනේ සිනින්දු සිවිය උන්වහන්සේ ළඟට උන්වහන්සේ ඒ සිවිය ලැබෙන හේතු උන්වහන්සේ ශ්‍රමණ බමුණු ළඟට ගිහිල්ලා අහනවා කුසලයේ මොකද්ද අකුසලයේ මොකද්ද කලයුත්තේ මොකද්ද නකලයුත්තේ මොකද්ද කියලා අහනවා දහම් කරුණු අහනවා. ආපුවිකේ විපාකයට කුසල් අකුසල් විමුසකේ විපාකයට උන්වහන්සේට හම්බ වෙලා තිනවා සියුම් සිවිය. දුහවිලි නොරඳින කුණු දුහවිලි නොරඳින සියුම් සිවිය උන්වහන්සේට හම්බ වෙලා තිනවා. ගිහි ගෙදර වාසය කළොත් උන්වහන්සේ සක්විති රජ වෙනවා. මහා ප්‍රඥාවන්ත වෙනවා. ඒ ප්‍රඥාව කාම භෝගීන් අතරින් ඒ ප්‍රඥාවට සමු වෙන කෙනෙක් නැහැ. සක්විති රජ වෙලා සම්බුද්ධත්වයට පත් වුණාට පස්සේ ඒ ප්‍රඥාව ගැන ඉතින් අපිට කතා කරන්න දෙයක් ආයිතිරු වෙන්නේ නැහැ. නේද? ඒ ප්‍රඥාව උජ්ජවන පඤ්ඤා, උජ්ජංග පඤ්ඤා, පුතු පඤ්ඤා, තියුණු විනිවිද යන තීක්ෂණ නුවණින් යුතු මහා ප්‍රඥාව. කෙලවරට යන ප්‍රඥාව. ඒ ප්‍රඥාවට ආයේ සම වෙන්නේ බුදු කෙනෙක්ම තමයි. කෙලවරටම අවබෝධය යනවා. අවබෝධය කෙලවරටම යන උන්වහන්සේ සම්පූර්ණ සම්බුද්ධත්වයෙන් සාක්ෂාත් කරනවා. ඒත් බලන්න බුදුරජාණන් වහන්සේගේ මේ මහා පුරුෂ ලක්ෂණ ලැබෙන්නේ උන්වහන්සේ පින්බලයට විපාකේ ස්වර්ණ වන්නෝ හෝති කාංචන සම්නිබත්තචෝ ස්වර්ණ වර්ණ රන් පැහැති සිරුරක් උන්වහන්සේගේ සිරුර මොන පාටයිද උන්වහන්සේගේ ඒ රන්වන් පාට සිරුර නැති වෙච්ච මොහොතක් තිබ්බා කාල වර්ණ වෙලා ගියා දුෂ්කර ක්‍රියා කරද්දී ආපහු හැදුනා උන්වහන්සේගේ සිරුර ඇත්තටම රත්තරන් පාටයි නේද? ඇයි ඒ හේතුව? උන්වහන්සේ සසරේ එන ගමනේදී ක්‍රෝධ කළේ නැහැ. සිත්වල ඇති වෙන දේවල් කළේ නැහැ. කිව්වේ නැහැ. කිපුණේ නැහැ. ගැටුනේ නැහැ. කෝපය, ද්වේෂය පහළ කළේ නැහැ. ක්ෂාන්තිවාදී තවුසෝ අතපය කපද්දි තිවුසුවනේ ධම්මපාල කුමාරයා. එක ජීවිතේ කුණාසීනෝ රාජකීයතර මායා දේවිනාසිකි කුසේ දමායා දේවිනාස තමයි අම්මා වෙලා හිටියේ අම්මයි කුසේ උපන්නා මාස 5යි දරු සිඟිත්තා අම්මා කිරි දිදී ඉන්නවා සිරි හංගපඩාවේ රජ්ජුරු වෙනවා එතෙන්ට කිරි දිදී හිටපු නිසා අම්මා නැගිටින්නේ නැහැ රජ්ජුරු කල්පනා කෙරුවා මුන් දැන් මෙහෙමනම් ඔව් තව ටික කාලයක් යනකොට කොහොම වෙයිද දන්නේ මේ දරුවා නිසා තමයි මේක උනේ කියලා වදකයට එන්නේ කොහොම සැනින් වදකයාව ගණින් කිවර කොල්ලා දර්ශිකිට ගත්තා කකුල් දෙකකින් උස්සගෙන යනවා අම්මා පස්සෙන් යනවා විලාප දීතිය දර්ශිකිට කකුල් දෙකකින් උස්සගෙන යනවා වදකයා අහනවා මගට ගිහිල්ලා දැම් ගත කරන්න ඕනේ කියලා ආවා ඕකගේ අතක් කපලා දාපේ කිව්වා බෝසතාණන් වහන්සේ කැපුවා අත. දැන් මොකද අනිත් අතක් කපපන් කිව්වා. කැපුවා ඒකත්. දැන් මොකද කරන්නේ? කකුල් දෙක කපලා දාපන් කිව්වා. කැපුව කකුල් දෙක. දැන් මොකද අම්මා විලාප තිනවා. මමයි දරුවා මේ කිරිදී හිටියේ මමයි නැගිටින්නේ නැති. ඇයි මගේ අතපය කපන්න නැතුව මේ දරුවව කපන්නේ? අම්මා විලාප තිනවා. බෙල්ල මුලින්ම කපලා දාපන් කිව්වා. කැපුවා බෙල්ල මුලින්ම. අම්මා හැම සීනතු වැඩකින් වැටුණා. දේවදත්ත එහෙම උඩුමාලෙන් පහළ පහළට බැස්සා විතරයි පොළොව පලාගෙන ගියා. ඒත් බෝසතාණන් වහන්සේ මාස 5 දරුවා වෙලා කෝපසිතක් උපදවන්න නැතුව ඉවසනවා. දැන් කියන්න බලන්න ස්වර්ණ වර්ණ දේහ විලාසයක් නොලැබී තියෙයිද? කෝපසිතක් ඉපදෙන්නේ නැහැ සසර පුරාවට. ද්වේෂිතක් ඉපදෙන්නේ නැහැ. ඉවසුවා. ඒ පින්බලයට උනාසිත රන්වන් සිරුර හම්බවෙලා. රත්තරන් සිරුර හම්බෙලා. එතකොට ඒ හේතුවට උනාසිත ඒ රන්වන් සිරුර ලැබෙන්න රැස්කල පිනේ විපාකෙට. ගිහි ගෙදර වාසය කළොත් මෘදු ඇතිරිලි පොරෝණ දේවල් පාට සලපිලි ඔක්කොම සියුම් සලපිලි වස්ත්‍ර වලින් අඩුවක් වෙන්නේ නැහැ. බුදුනයින් පස්සේ උන්වහන්සේට කිසි අඩුවක් වෙන්නේ සිවුරු පිරිකර සියල්ල හම්බෙනවා. සියුම් පටරදී ඔක්කොම හම්බෙනවා. ඒ විතරක් නෙවෙයි රන්වන් සලු පවා උන්වහන්සේට පූජා කළා. දිව්‍ය සලු පිළි පූජා කළා. දෙවිවරු බ්‍රහ්මයෝ නේද? චුන්ද නෑ කවුද? පොක්කුසමල රජදරුවෝ මොකද පූජා කළේ? රන්වන් සල් සිවුරු පූජා කළා උන්වහන්සේට. උන්වහන්සේ ලබන්න සුදුසුයි. ඇයි සසරේ දීලා තියෙනවා. උන්වහන්සේ සියුම් ජීවරයක් පෙරෙව්වා. කවුද පූජා කළේ? මහා කස්සප මහ රහතන් වහන්සේ. නේද? උන්වහන්සේට ලැබෙන්න සුදුසුයි. ඇයි ලැබෙන්න සුදුසු? සසරේ පිනදී තියෙන උන්වහන්සේ කෝපසිතක් උපදවන්නේ නැතුව. ද්වේෂසිතක් උපදවන්නේ නැතුව. ඒ නිසා උන්වහන්සේට ඒ සියල්ල ලැබෙනවා. පිනේ විපාකෙට අදත් හම්බෙනවනේ. අදත් උන්වහන්සේ නමෙන් සිවුරු පූජා කරන්නේ නැද්ද? ඈ? අපි චෛත්‍ය රාජානන් වහන්සේලට කොච්චර කාංචක පූජා කළා ඇද්ද? ඈ? අපි බුද්ධ ගයාවේ පිළිම වහන්සේට කියලා කොච්චර සිවුරු විනාඩි 5න් 5ට සිවුරු මාරු කරනවනේ. ඇයි? උන්වහන්සේගේ පින්බලයට හම්බ වෙනවා. අපි නවත්තන්න හැදුවට හරිනවද දැන්? නෑ. ඇයි හේතුව? උන්වහන්සේගේ පින්බලේ හම්බ වෙනවා. මොනව කරන්නද ඉති? පින්බලයට හම්බ වෙනවා. නවත්තන්නේ ඇයි? ඊළඟට උන්වහන්සේට තිබුණ තවත් පින. කෝසෝහිත වත්තකොයෝ කෝපුවක බහලෝසී රහසංග පුරුෂ නිමිත් පිටලා තිබ්බා. ඒට හේතුව උන්වහන්සේ ඥාති මිත්‍රාදීන් වින් විද්දි මුණ ගැස්සනවා. මව පුතා මුණ ගැස්සනවා. ඊළඟට පියා පුතා මුණ ගැස්සනවා. එකින් එකට පිරිස් මුණ ගැස්සනවා. ඒ මුණ ගැස්සපිගේ විපාකෙට උන්වහන්සේට හම්බෙලා තියෙන කෝසෝහිත වත්තගුජ්ජෝ කෝපුවක බහාලුසේ පුරුෂ නිමිත්ත හම්බෙලා තියෙනවා. උන්වහන්සේ සසර පුරාවට මේ විදිහට පිරිස එකතු කළා. සමගි කෙරෙව්වා. එතකොට ඒකට ගීගෙදර වාසය කළොත් සූර වීර පරාක්‍රමයෙන් යුතු මැඩින්න බැරි කිසි කෙනෙකුට මැඩින්න බැරි පුත්‍ර රත්න පිහිටනවා. සක්විත රජුරන්ට පුත්‍ර රත්නයක් පිහිටනවා. ඒ වගේම නොයෙක් පුතාලා දහසක් පුත්‍රයෝ පිහිටනවා. ගීගෙදර වාසය කළොත් බෝසතාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණොත් කවුද හම්බ වෙන්නේ? ශ්‍රාවක දරුවෝ හම්බ වෙනවා. අග්‍රස්ථානයෙන් යුතු ශ්‍රාවක දරුවෝ. උන්වහන්සේගේ පින්බලයට සාරිපුත්‍රයන් වහන්සේ වෙනකොට ඇවිල්ලා. උන්වහන්සේගේ පින්බලයට මොග්ගල්ලාන ආනන්ද නන්ද රාහුල මහා කස්සප අනුරුද්ධ කිම්බිල නන්දිය බද්දිය. තව අජිත ඇතුළු එතන 16යි. ඊළඟට ඒ විතරද මොග්ගලී බුද්ධතිස්ස මහරහතන් වහන්සේ උන්වහන්සේගේ පින්බලයට මිහිඳු මහරහතන් වහන්සේ ආරිට්ඨ මහරහතන් වහන්සේ ශාසනයේ බබළුවන පුත්‍ර රත්නේ උන්වහන්සේ වෙනුවෙන් පහළ වෙනවා. තාම අරගෙන යනවා ශාසනේ. උන්වහන්සේගේ පින්බලයේ මේ උන්වහන්සේගේ ශාසනයේ පින්බලයේ කියන්නේ 5000කට උන්වහන්සේ පිහිටෙව්වා. ඒක අරගෙන යනවා ශ්‍රාවක පුත්‍ර රත්නේ උන්වහන්සේ සසරේ කරපු පින අසමගි වෙච්ච පිරිස සමග මේ වෙන් වෙච්ච පිරිස සමගි කෙරුවා. ඊළඟට අසමගි වෙච්ච පිරිස සමගි කෙරෙව්වා. අම්මා තාත්තා අසමගි වෙලා ඉන්නකොට ඒ සමගි කෙරුවා. මව පුතා අසමගි වෙලා ඉන්නකොට ඒ සමගි කෙරෙව්වා. ඒකේ විපාකයට මේ ශ්‍රාවක පුත්‍රයෝ ලැබෙනවා උන්වහන්සේට පින්බලයට. ඊළඟට උන්වහන්සේට තවත් තියෙනවා නිග්‍රෝධ පරිමණ්ඩලෝ හෝති තිතකෝච අනෝම අනෝනමන්තෝ උභෝනි පාණිතලෙහි ජානුකානි පරිමසති පරිමජ්ජති නුගරුකක් බඳු සමාන සිරුරක් සිටගෙන සිටියේදී නොනැමි දන අල්ලන්න පුළුවන්. පරිමදින්න පුළුවන් සිරුරක් හම්බෙනවා. හේතු උන්වහන්සේ මහජනයාට සංග්‍රහ කිරීමේදී සමානව සංග්‍රහ කෙරෙව්වා. සමව දන් දුන්නා. සමානව මේ විදිහට කටයුතු සමව සලකපු නිසා සියලු දෙනා ටික සමානව සලකපු නිසා ඒක හම්බුණා. ගිහි ගෙදර වාසය කළ තුනාසිට ආඩ්‍ය මහා ධන සම්පත් ලැබෙනවා. භෝග සම්පත් රන් රිදී මුතුමැණික් ආදී සියල්ල ලැබෙනවා. ධනෙන් අඩුවක් ඉන්නේ නැහැ සක්විති රජුරවන්ට. උන්වහන්සේ වුණා නේද? සැප සම්පත් ඉඳපු අතර අග්‍රම සැපත විඳින්නේ කවුද? මහා මන්දාතු සක්විති රජුරෝ. දෙව්ලොවෙත් තවතිසාවෙත් භාගයක් පාලනය කළා. මහා මන්දාතු සක්විති රජුලා හිටියේ කවුද? මහා බෝසතාණන් වහන්සේනේ. ත්‍රිුණාසේ ඔක්කොම ලබලා දැන් මේ කියන්නේ කලින් මෙහෙම ලැබුවා. ගිහිගේ අතහැරියොත් දැන් ධනෙන් හිස් වෙන්නේ නැහැ. මොන ධනෙන්ද හිස් වෙන්නේ නැත්තේ? ශ්‍රද්ධා ධනං, සීල ධනං, හිරි ධනං, උත්තප්ප ධනං, සුත ධනං, ත්‍යාග ධනං, ප්‍රඥා ධනං. සප්ත ධනෙන් උන්වහන්සේ හිස් වෙන්නේ නැහැ. අග්‍රස්ථානයේ ඉන්නවා. ධනෙන් හීන වෙන්නේ නැහැ. පිම්බලේ. ඊළඟට උන්වහන්සේට සම්වත්තක්කද්දෝ සීහ පුබ්බද්ද කායෝ චිතරංසෝ. සිංහීකුගේ බඳු ඉදිරිපස පපු පිදිස තියෙනවා. කය තියෙනවා. ඒ වගේම පිටිකර සමව සමානව කය පිහිටලා තියෙනවා. ඒකට හේතුව උන්වහන්සේ සසරේ ජනයාගේ හිත යහපත කැමැතුව පහසුව කැමැති වෙනුව කැමැති වීම පිණිස උවදුරු රහිත බව පිණිස කෙසේ ශ්‍රද්ධාවෙන් වැඩෙද්ද සීලයෙන් සුතියෙන් ප්‍රඥාවෙන් ත්‍යාගයෙන් වැඩෙද්ද කියලා අඹදරුවන්ගෙන් සියලු දේන් අඩුවක් වෙන්නේ නැතුව මිනිසුන්ට සියලු පහසුකම් සැලසුවා. සියලු පහසුකම් සැලසුවා. ඒ පහසුකම් සැලසුපු නිසා උන්වහන්සේට මේ මහා පුරුෂ ලක්ෂණය හම්බෙලා තියෙනවා. ගිහි ගෙදර වාසය කළොත් කෙත්වතු දරු මුණුබුරන්ගෙන් පිරිසෙන් කිසි අඩුවක් වෙන්නේ නැහැ සක්විති රජුරවන්ට. ඒ වගේම බුදු වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේට නොපිරිහෙන ස්වභාවය ඇත්තේ වෙයි. බුදුරජාණන් වහන්සේ පිරිහෙන්නේ නැහැ. ශ්‍රද්ධාවෙන්, සීලයෙන්, සුතියෙන්, ප්‍රඥාවෙන්, ත්‍යාගයෙන් සියලු ගුණයන්ගෙන් පිරීලා ඉතිරිලා යනවා බුදුරජාණන් වහන්සේ. ඒ සියලු දේ ලැබෙනවා බුදු කෙනෙක් වුණාට පස්සේ. බලමු අපිට වෙලාව තියෙන විදිහට. රසග්ග සග්ගී හොති. රසනහර පිහිටලා තියෙනවා. කොහොමද රසනහර පිහිටලා තියෙන්නේ? සම්පූර්ණ ගන්න ආහාරයේ සියලු රසයේ ඕජස ගන්න පුළුවන් රසනහර පිහිටලා තියෙනවා. ඒකට හේතුව සසරේ උන්වහන්සේ පීඩා දීලා නැහැ. අනික් අයට ගල් කැට කැබලිත් එකෙන්වත් හිංසාවක් කළා නැහැ. දඬු මුගුරු වලින් ඒවා, අවියාවුදීන් ඒවා පීඩාවක් හිංසාවක් කළේ නැහැ. ඒක විපාකයට ගිහි ගෙදර වාසය කරද්දී අප්පාබාධෝ අල්පාබාධ. ඔබ අහලා නැති සක්විති රජුරු ගැන කියනකොට ආබාධ තුනයි තිබ්බේ කියලා. බඩගින්නයි, පිපාසයයි, මල පහ කිරීමයි. මල පහ කිරීම පාස. එච්චර තමයි තිබුණේ. එතකොට රෝග පීඩා නැහැ. අල්පාපාදයි. අර පිම් බලයට. බුදුරජාණන් වහන්සේ වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේටත් මොකද්ද තියෙන්නේ? අර පිම් බලයට උන්වහන්සේ රෝගාබාධ අඩුයි. උන්වහන්සේ දුෂ්කර ක්‍රියා කරනවා. වෙන කෙනෙක් ඔයක කළා නම් දෙකක් නෑ, මැරිලා වැටෙනවා. අර මහා පුරුෂ ලක්ෂණ නිසා බේරුණේ. මැරිලා දෙකෙන වැටෙනවා. උන්වහන්සේගේ පිම්බලයට මේ පිම්බලයට මහා පුරුෂ ලක්ෂණේ තියෙනවා. ඒ මහා පුරුෂ ලක්ෂණයට එක මුං යටියක් වැළඳුවත් ඇති රසග්ග සග්ගී. ඒක ඔක්කොම පෝෂිකුණේ උරලා ගන්න රසනහර පිටලා තියෙනවා. ඒකින් බේරුණේ. ඒකයි උන්වහන්සේ රෝගාබාධ අඩුයි. ඒ හේතුව. ඊළඟට උන්වහන්සේට අබිනීල නෙත්තෝ ගෝප කුමෝච අලුත් උපන් වසුපැටියෙකුගේ බඳු ලස්සන නෙත්සඟල පිහිටලා තියෙනවා. අබිනීල නෙත්සඟල. ඒට හේතුව උන්වහන්සේ සසරේ ක්‍රෝධ සිතින් හිස හරවලා කිසි කෙනෙක් දිහා බැලුවේ නැහැ. හිස හරවලා කෙලින්වත් ක්‍රෝධ සිතකින් බැලුවේ නැහැ කිසි කෙනෙක් දිහා. දේවදත්ත වෛර බැඳගෙන නොයෙකුත් දේවල් කර කර එනවා. උන්වහන්සේ නෑ ක්‍රෝධ සිතක් උපදින්නේ නැහැ හිතේ. ඒ නිසා උන්වහන්සේට අපි නීල නිස්සඟලක් තියෙනවා. ගෙහි ගෙදර වාසය කළොත් උන්වහන්සේට ප්‍රිය මනාප ගෘහපතිවරු නියම්ගම් ජනපදවැසියෝ සියලු දෙනා දොරටු පාලය මැති අමතියෝ සියලු දෙනා රාජධානී යම්තාක් පිරිස ඇද්ද ඒ සියලු දෙනා උන්වහන්සේට ප්‍රියමනාපයි. සක්විති රජවරු ගැන ඔබ අහද්දී අහලා ඇති. මහා සුදස්සන සක්විති රජුරෝ ගැන එහෙම අහද්දී රජුරෝ නගර වීදී යනවා. දරුවන්ට සෙනෙහවන්ත පියෙක් යම්සේද ඒ විදිහට පියා රජ වාසීන් ගැන බලනවා සලකනවා. ඒ වගේම ප්‍රියමනාපයි මිනිස්සුත් රජුරවන්ට මතකයි නේ තියෙනවා. නේද? තාත්තා කෙනෙකුට සලකනවා වගේ මිනිස්සු ඔක්කොම රජුරවන්ට සලකනවා. අර මහා පුරුෂ ලක්ෂණ බලේ. සක්විති රජුරවන්ට අර මහා පුරුෂ ලක්ෂණ පිහිටනෝනේ. ඒකේ බලේ. දැන් බලන්න සම්බුදුණයින් පස්සේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා දෙවියෝ මිනිස්සු අසුරෝ නාගයෝ ගාන්ධාරයෝ සියලු දෙනා බුදුරජාන් වහන්සේට ප්‍රියමනාපයි. මෙහෙනවා උන්වහන්සේ. පාළඟක් බැඳගෙන අහසේ ඉන්නවා. ගිනිදල් පිට කරනවා. යක්කු දුවනවා. අනේ අබේ ඉල්ලනවා. වැඳ වැටෙනවා. මේ නාගයෝ දමන වෙලා යනවා. අපි ළඟට නාගයෙක් ආවොත් නාගයා වෛර බැඳගෙන යන්නේ. උන්වහන්සේ ළඟට නාගයනකොට දමලා යන්නේ. නේද? උන්වහන්සේ ආලෝකයක්සේ ඇවිල්ලා නොහේකුත් දේවල් කරනවා. උන්වහන්සේ මේ සිත වඩනවා. දමණය වෙනවා. බෝසත් අවදීත් උන්වහන්සේට ප්‍රියමනාපණං සියලු දෙනා. නේද? එහෙම නේද? ඔව් නේ. විශ්වන්ත රජු වෙලා රාජධානියට නික්මෙනකොට ඔක්කොම ඇඬුවේ නැද්ද? ඈ? අන්තිම මොහොතේ රජුරෝ පුසිත දේවියයි සඳ මහ රජුරෝ ඉදරෝ දෙන්නයි දරු දෙන නිදාස් කරන එක්කරගෙන ගියාට පස්සේ තාපසින් වාසිකී ආසපුවට සියලු දෙනා හඬපු හැඬිල්ල සියලු දෙනාට සිහි නැතුව ගියා. සක්දෙවිඳු යස්සලාක දෙවරුන්ට කියනවා දැන් කිසි කෙනෙකුට සිහියක් නැහැ. අඬන එක කරන්න විලාපතිය. දැන් ඔහොම වැස්සක් වස්සවන්න කිව්වා. එතකොට තමයි වැස්ස වහිදී තමයි සිහි උපදින්නේ. මේ සියලු දෙනා ප්‍රියමනාප විදිහට උන්වහන්සේ එළෙව්වෙත් මිනිස්සු දන් දෙනවා කියලා. අපි ඔක්කොම දන් දෙයි මේ හිටියොත් නම් වංක කිරියටම යන්න කියලා එළෙව්වා. දැන් ආයේ මිනිස්සු මණ්ඩ ගන්නවා. උන්වහන්සේගේ ගුණය අපිට හඳුන ගන්න බැරි වුණා. අනේ යහපව වෙන්න කියලා. උන්වහන්සේ රාජධානියට යද්දී සත්‍රුවා මහා වැහි වහිනවා ඉන මඩලු දක්වා පිරලා ඉතිරිලා යන්න. පිම්බලයට නේද? සියලු දෙනාට ප්‍රියමනාප බෝසතාණන් වහන්සේ හිම ප්‍රියමනාප නම් බුදුරජාණන් වහන්සේ ගැන කවර කතාවද? කිසි කෙනෙක් ගැන උන්වහන්සේ රාවල බැලුවේ නැහැ. චින්තියේනවා ධර්මිතිය බැඳගෙන උන්වහන්සේට කිසි ප්‍රශ්නයක් නැහැ. නේද? උන්වහන්සේ නිසල් වුණේ බලාගෙන. ඇතා එනවා නාලාගිරිත් ආවා. ගිරිමේ කළත් ආවා. ප්‍රශ්නයක් නෑ උන්වහන්සේට. නේද? නාලාගිරිය එනකොට උන්වහන්සේ රවල බලන්නේ නෑ. ඇතවිලා දන ගහනවා. උන්වහන්සේ ඉස්සරහා වැඳ වැටෙනවා. නේ? ඒකනේ නාගියුත් ඒ වගේ. මොකද අර නන්දෝපනන්ද ඔක්කොම වැඳ වැටෙනවා. අපලාල වැඳ වැටෙනවා. උන්හිස සීසු පෙරිපු නාලලින් යුතු ශිස පොඩ්ඩක් උඩට ඉස්සලා තියෙනවා බුදුරජාණන් වහන්සේගේ සිරස නාලල් තලයත් එක්ක චුට්ටක් උඩට ඉස්සලා තියෙන උන්හිස සීසු පෙරිපු නාලලින් යුතු ශිස. එතකොට ඒක හේතුව උන්වහන්සේ සසරේ කාය සුචරිතේ වාචී සුචරිතේ මනෝ සුචරිතේ දම්පැන් දීලා සීල සමාදානේ උපෝසතේ දීලා මෞපිය උපස්ථානේ ශ්‍රමණ බමුණන්ට සලකලා කුල දෙටුවම් පුදලා මේ විදිහට පින් කළා. එක තැනක තිබ්බා බෝසතාණන් වහන්සේ ඒත් ওই බමුණු upadinwa sheena kule, saddle kule gedaraku upadinwa. ආනන්දයන් වහන්සේත් එහෙම බෝසතාණන් වහන්සේගේ මල්ලි වෙලා ආයෙ ඉන්නවා. ඒ දෙන්නම එකටම ඇවිල්ලා තින්නේ බෝසතාණන් වහන්සේත් එක්ක. ආනන්දයන් වහන්සේ එදත් හිවණැල්ල අදත් හිවණැල්ල තමයි එකටම ඇවිල්ලා තින්නේ. ඊට පස්සේ දැන් දෙන්න ගෙදර ගෙදර ඉන්නකොට දැන් සැඩෝල් පවුලේ ශීන කුලේ දිට්ඨ මංගලිකා Yano Raini Pareano Munde Anagama Dekar Sadul Kolodena Inno Edivasi Apo Herlagia Sadulet Dekagela Ditmangalet Dekagianic Piris, Bamun Valentine Bosatana Sita, Iranandiana Sita, Gala 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 Ataradalagia Ayamali Kalpana Kirua. අපි දැන් මේ හීන කුලේ ඉපදිච්ච නිසානේ මේක උනේ අපි කියලා තාක්ෂිලාවට කියලා බමුණු වෙස්සර කියන කියලා හොඳට ඉගෙන ගමු කිව්වා. ආයයි මල්ලිත් එක දැන් හොඳට ඉගෙන ගන්න බෝසතන් වහන්සේ ඉගෙන ගිහින් ඉවරයි. ආනන්දයන් වහන්සේ තව පොඩ්ඩක් තීරනවා. ඊට පස්සේ මොකද උනේ? ගමකින් දානයක් තිබ්බා. ඒ තාක්ෂිලාවට ආචාර්යයන් වහන්සේ බෝසතන් වහන්සේ කියන පැහැදිලා හිටියේ බෝසතාණන්සේ කිව්වා මේ පිරිස ඔක්කොම එකරගෙන ගිහිල්ලා එහෙනම් ඔබ මේ දානට යන්න මට අද එන්න වෙන්නේ නැහැ වැස්සක් වැහලා එන්න වෙන්නේ නැහැ කියලා කියන්න කිව්වා දාන පිරිසට. මොන දැන් දානට ගිහිල්ලා ඉන්නවා දානේ ලෑස්ති කරලා ඔක්කොම දාන පිරිස කිරිබතක් හදලා රස්න පිට තියලා තියෙනවා. ආනන්දයන් වහන්සේ එදා හිමිට ගිහිල්ලා බැලුවා මොනවද තියෙන්නේ කියලා බලද්දි මේ කිරිබතක් තියෙනවා ගුලියක් හදලා ටක් ගාලා කටේ උබා ගත්තා. උභාගත්ත ගමන් රස්නේ වැඩි කමට පිච්චුණා. පිච්චෙද්දි අර එකපාරට දැන් මේ සැඩොල් පවුලේනේ සැඩොල් වචනකින් පිට වුණා පිච්චෙනෝ කියලා. සැඩොල් වචන. එතකොට අර පිරිස දැනගත්ත මේ සැඩොලික් කියලා. අයියටත් ගානක් ගියේ නැහැ බෝසතාණන් වහන්සේ බෝසතාණන් වහන්සේ කිව්වා ටක් ගාලා එළියට දාන්න කියලා සැඩොල් වචනින්ම කිව්වා. එළියට දාන්න කියලා. ඊරිවස්සේ කොහොම හරි ඉරියට ගත්තා පිරිස ඔක්කොම දැනගත්ත දෙන්නම සැඩොල් කියලා ගුරුනාසිට දැනුවත් කළා මේ සැඩොල් දෙන්නේ කින්නේ කියලා. එහෙම සද්ද නැවුත් දෙන්න පිටත් උනා. පිටත් වෙලා තවුස් දම් රකින්න හිමාලයට ගිහිල්ලා අයියයි මල්ලේ. එතනින් චුත වෙලා ඇවිල්ලා නේරංජරා නදී අයිනේ මෝදෙනකගේ කුසිය උපන්න නිවුන්න වෙලා එතනින් චුත වෙලා ඇවිල්ලා නර්මදා නදී තීරයේ උපන්නා කිරිල්ලීකගේ කුසී දෙන්නම එකටම නිවුන් වෙලා උපන්නා. එතනින් උච්චුත වෙලා ඇවිල්ලා බෝසතාණන් වහන්සේ උපන්න බමුණු පැලැන්තියක ආනන්දයන් වහන්සේ උපන්න රජගෙදර. වරන් මේ යන හැටි ඊර්වසේ රාජකීය උපන්න දෙන්නටම ආත්ම බෝසතාණන් වහන්සේට ආත්ම ගණනාවක් පේනවා ජාතිස්මර ඥාණයෙන් පේනවා ආනන්දයන් වහන්සේට ආත්මව හතරක් පේනවා සැඩොල් වෙලා ඉන්නවා පේනවා දැන් ඒ ජීවිතේ මතක් ඔක්කොම ටික පේනවා ආපු දැන ටික පේනවා දැන් රාජකුමාරයා බෝසතාණන් වහන්සේ තරුණියටපත් වෙනකොට ගිහි ගෙදර නික්මිලා ගිහිල්ලා තවුස්දම් රකලා 이르දි උපදවලා ඡට්ටාපිඥා උපදවලා ඉන්නවා. හිමාලයට වෙලා. බලාගෙන ඉන්නවා දැන් මෙයාව ගන්න ඕනේ. මෙයාව ගන්න බලාගෙන ඉන්නේ. එතකොට ආනන්දයන් වහන්සේට උන්වහන්සේට දැන් පේනවත් බව හතරක්. පේනවා අර සැඩොල් වෙලා ඉඳලා තවුස්දම් රැකලා සීල් රැකලා සීලේ බලයට තමයි පිරට තමයි මෙතෙන්ට ආවේ. ඒක පේනවා දැන්. දැන් මෙයා වැඩි විදිහටපත් වෙනකොට රාජකුමාරයා අභිෂේක කරනවා. අභිෂේක කරපු දවසේ මෙයා ගාතාවක් කියනවා සීල් රකින්න කෙනාට. එයා කලින් ජීවිතේ නාමත් කියලා සීල් රැකලා සීලාන භාවයට අද රාජකුමාරයා වෙනවා කියලා ගාතාවක් කියනවා. ඒ ගාතාව ලස්සනට කියනවා මිනිස්සු ඔක්කොම පාඩම් කරගෙන යන තැන මේක කී කී යනවා. දැන් රාජ්‍ය රූ කසී රටේ බෝසතාණන් වහන්සේ අහසින් ඇවිල්ලා අර උද්‍යානයේ රජුරුවන්ගේ සාල වනෝද්‍යානයේ ඉන්නවා. බවුන් වඩනවා. එතනින් යනකොට කොල්ලෙක් අර ගාතාව කී කී යනවා දැන් මේක. අර රජුරුව අභිෂේක කරපු දවසේ කියපු ගාතාව කී කී යනවා දැන් මෙයා. බෝසතාණන් වහන්සේ අහනවා කොහෙන්ද ඔක ඉගෙන ගත්තේ? රජුරුව අභිෂේක කරන දවසේ කිව්වේ මිනිස්සු ඔක්කොම මේක පාඩම් කරගෙන දැන් කී කී යනවා කිව්වා. එහෙමනම් ඕකටත් මම තව ගාතාවක් කියලා දෙන්නම් කිව්වා. කියලා බෝසතාණන් වහන්සේගේ ජීවිතය දැන් කියනවා. මම මේ විදිහට සීල් රැකලා මෙහෙම සැඩලික් වෙලා ඉඳලා මේ විදිහට සීල් රැකලා මෙහෙම ඉපදෙලා මේ අතරින් ආත්මභාවය තවස්දම් රකින්නවා කියලා කිව්වා. ඕක ගිහිල්ලා රජුරවන්ට කියන්න කිව්වා. ඊට පස්සේ කොල්ලා ගිහිල්ලා රජුරු ළඟට ගිහින් කියනවා රජතුමනි ඔබ වහන්සේගේ ගාතාවට පිළිතුරු ගාතාවක් කියන්නම් කිව්වා. රජුරු සතුටු වුණා. සතුටු වෙලා කියනවා මේ පිරිස ඔක්කොම කැඳෙව්වා. රාජවංශල ඔක්කොම පිරිස කැඳවලා ආ දැන් කියන්න කිව්වා. ඉස්සෙල්ලා කියනවා රජුරු කියන ගාතාව. රජතුමනි පිළිතුරු ගාතාව මේකයි කියලා පිළිතුරු ගාතාව කියනවා. රජුරුන්ට උඩ බිම නැති වුණා. අයි මතකයි ආත්භාව හතර පේනවා මේ අයියා. රජුරු ආනෝ කොල්ලෝ උඹද කෙනා කියලා හුවා. නෑ කිව්වා. කවුද කිගන්නේ කියලා ඇහුවා. තාපසින් වහන්සේ නමක් ඇවිල්ලා ඉන්නකෝ උයනේ තාපසින් වහන්සේ තමයි කිව්වේ කියන්නේ. සිවුරංග සේනාව එහෙම ලෑස්ති කරගෙන එහෙම පිටත් වුණා බලන්න. ගිහිල්ලා වැඳ වැටෙනවා. අයියන් මං ආයේ මුණ ගැසුණා. ඔබ වහන්සේ මෙහෙම ඉන්නවා. මට හරි සතුටුයි. මගේ රාජ්‍ය ඔබ වහන්සේට පවරනවා කියලා රාජ්‍ය පවරනවා. බෝසතාණන් වහන්සේ කියනවා මට රාජ්‍යයෙන් ඇති වැඩක් නැහැ දැන් යන් කියනවා. තවුස්දම් රකින්න. ඔය රාජ්‍යයෙන් ඇති වැඩක් නැහැ කියනවා. ඊට පස්සේ කියනවා නෑ එහෙම නෙමෙයි මේ බලන්නේ කිව්වා රාජ්‍ය සැප සම්පත් මේ තියෙන දේවල්. මේ සියල්ල අපේ පිනට මතක් කරගන්න බෝසතාණන් ආයෙ කියනවා මතක් කරගන්න ඔබේ මේ කලින් පින ඔය පින අවසන් වෙනවා. අලුතින් දැන් යමක් රැස් කරන්න ඕනේ. මෙහෙම ඉඳලා හරියන්නේ නැහැ යන් කිව්වා. ආයේ කියනවා නෑ මේ බලන්න සැප සම්පත් මේවා දාලා කොහේ යන්නද මේ ඔක්කොම රාජ්‍ය වගේ කියනවා එකක් ගන්න. එහෙනම් ඔබ මෙහෙට වෙලා ඉන්න මං යනවා කියලා ආසෙට වෙනනකලා ගියා යන්න. බෝසතාණන් වහන්සේ මෙයා කල්පනා කෙරුවා මේක හරියන්නේ නෑ. පුතාට රජකම දීලා පිටත් වෙලා පාගමනෙම පිටත් වෙලා ගියා තවුස්දම් රකින්න. ගිහිල්ලා බෝසතාණන් වහන්සේ එනකොට ඍෂිවරු ගොඩාක් එක්ක තවුස්දම් රකින්න හිමාලේ ආසින් ඇවිල්ලා බෝසතාණන් වහන්සේ ආනන්දයන් වහන්සේ ඉක්කරගෙන ගියා ඒට. ඉක්කරගෙන ගිහිල්ලා දෙන්නත් එක්ක එකතු වෙලා තවුස්දම් රකින්නවා. සීලී සමාදන් වුණේ සමාදන් කෙරේ උන්වහන්සේ ඒ කාලේ පිරිසු ඔක්කොම එකට. ධර්මයේ සමාදන් කෙරේ උන්වහන්සේ ඔක්කොම එකට කායි සුචරිතේ වාචී සුචරිතේ දාම්පෙන් දෙන ඔක්කොම රාජකී පිරිසට පුරුදු කළේ ඒ කාලේ. ඒක විපාකෙට දැන් උන්වහන්සේට ඇවිල්ලා තියෙනවා. උන්හිස සීසෝ උස් පිහිටි සිරස නලල් පුලුල් නලල් තලේ දැන් පිහිටලා. එතකොට අපේ බුදුරජාණන් වහන්සේ අසාමාන්‍ය චරිතයන්නේ බෝසතාණන් වහන්සේ අසාමාන්‍ය චරිතයක් නේ. එතකොට මේ ගමන සුළුපටු කෙනෙකුට දැන් යන්න පුළුවන් විදිහ බලන්න. ඔය ගියපු ගමන බෑනේ. ඒකයි බුද්ධෝ හවි කප්ප සතේහි දුර්ලභෝ. බුදුරජාණන් වහන්සේ නමක් පහළ වීම කල්ප 100කට දුර්ලභයි. කල්ප 100කට දුර්ලභයි. ඒ නිසා ඉක්මනට මේ ලැබිච්ච එකකින් පැන ගන්න ඕනේ. නේද? මේ මහා පුරුෂ ලක්ෂණේ ලැබිච්ච කී විපාකයට උන්වහන්සේට බ්‍රාහ්මණ ගෘහපතිවරු ජනපද වැසියෝ ගානක මහා මාත්‍ය බල ප්‍රදාන දොරටපාලයෝ ඒ හැම කෙනෙක් උන්වහන්සේගේ වචනීට අනුව ඉන්නවා. උන්වහන්සේගේ පින් බලයට ගිහි ගෙදර වාසය කළොත් ගිහිගේ අත්හැරියුත් උන්වහන්සේට සම්බුදුරෙක් වුණාට පස්සේ උන්වහන්සේගේ වචනේට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාව දෙව් මිනිස් අසුරු නාග ගාන්ධාරියෝ ඔක්කොම උන්වහන්සේගේ වචනේට අනුව ඉන්නවා. කොහොමද ඉන්නේ? අද බණපදයක් කියද්දී අපි මොකද්ද බලන්නේ? මොන සූත්‍රයේද ඔක තියෙන්නේ? බලනවද නැද්ද? මොන දේශනාවේද ඔක තියෙන්නේ? බුදුරජාණන් වහන්සේ වදාළ එකක් නම් ගත්තා නැත්තම් අත්හැරියා නැද්ද? උන්වහන්සේගේ වචනේ කොච්චර බලවත්ද? උන්වහන්සේගේ වචනේට අනුව නේ අපි මේ ඉන්නේ නේද? උන්වහන්සේගේ වචනයක් අපි බැහැර කරන්නේ නැහැ නේද? බුදුරජාණන් වහන්සේ යමක් දේශනා කළා නම් ඒක හරි කියලා බැහැර කරනවද පිළිගන්නවද? දැක්කද දෙවියෝ බ්‍රහ්මයෝ නාගයෝ ගාන්ධාරයෝ අසුරයෝ සියලු සත්වයෝ උන්වහන්සේගේ වචනයට අනුව ඉන්නවා. උන්වහන්සේ කියන්නේ පැහැදිච්ච සියලු දෙනා උන්වහන්සේගේ වචනයට අනුව ඉන්නවා. මේ උන්වහන්සේගේ පින්බලය ඊළඟට උන්වහන්සේට තව මහා පුරුෂ ලක්ෂණයක් තියෙනවා. ඒකේක ලෝමෝච හෝති උන්නාච භම්කාන්තරෝ. එක් එක් ලෝමේ බැගින් පිහිටි ලෝම කූප තියෙනවා. ඊළඟට දෙබැම අතර ඌර්ණ රෝම ධාතුව, පුළුන් රොදක් බඳු ඌර්ණ රෝම ධාතුව දක්ෂිනාවර්ත කරකැවිලා තියෙනවා. වාමාවර්තව කරකුණොත් සක්විති රජ වෙනවා. දක්ෂිනාවර්තව කරකුණොත් උන්වහන්සේ සසරේ බොරු කියලා නැහැ. සත්‍ය කතා කළා. බොරු කීමෙන් වැළකුණා. සත්‍යවාදී වුණා. සත්‍යයෙන් සත්‍ය ගලපලා වචන කතා කළා. ජීවිතය කියන තුන්වහන්සේ බොරු කිව්වේ නැහැ. සුත්සෝම රජු වෙලා පෝරිසාදයන්ට පොරොන්දු වෙන මං අහපෝ වෙනවා කියලා. මං එනවා කියලා. ජීවිතේ පූජා කරන්න මං එනවා කියලා. ආවේ නැද්ද? සත්‍ය උන්වහන්සේ විදිහට රැක්කා. මරණයට ජීවිතේ කැප කරලා සත්‍ය වෙනුවෙන් උන්වහන්සේ ජීවිතේ දාන් දීලා ආවා. බොරුවක් කිව්වේ නැහැ. සසර පුරාවට ඒ හේතුවට උන්වහන්සේට මේ මහා පුරුෂ ලක්ෂණ හම්බෙලා තියෙනවා. ඒ විපාකයට උන්වහන්සේ ගිහි ගෙදර වාසය කළොත් බ්‍රාහ්මණ ගෘහපති නියම් ජනපද වැසියෝ ගණකෝ වාමාත්‍යෝ ඒ සියලු දෙනා රජුගේ අදහසට අනුව ඉන්නවා. රජු යමක්ද කියන්නේ ඒකෙන් ඉක්මවල යන්නේ. ඒක බෝසත් අවදි තිබුණ. දැන් ඔබට මතකද මම අර කලින් කිව්ව එක? බෝසතාණන් වහන්සේ ආර රජ වෙලා ඉන්දෙද්දි කොසල් රජුගේ රාජධානිය ඇල්ලුවා. එතකොට ඇමතිවරු කියන ඔක්කොම එකතු වෙලා රජතුමනි අපි මේක අල්ලමු. මේ ඇවිල්ලා ඉන්නේ මේ යම් සේනාවත් අරගෙන. උන්වහන්සේ කියනවා නෑ අපි ඉවසන්න ඕනේ දැන්. අපි මැරුවත් මෙහෙම ඉන්න ඕනේ. එතනින් එහාට තීරණයක් ගන්න බෑ ඇමතිවරුන්ට. එහාට තීරණයක් ගන්න නෑ ඇමතිවරු. මේ දැන් අපි මේ කතාව දැන් බෝසත් චරිතය ටෙලි නාට්‍ය වලට අපි ගන්නවා නේ. ටෙලි නාට්‍ය වලට ගනිද්දී ටෙලි නාට්‍ය වල තියෙනවා දැන් අපි බලද්දී බෝසතාණන් වහන්සේ සිද්ධාර්ථ කුමාරය රජ මාලිගාවට ගිහිල්ලා කතා කරද්දී නේද රාජකීය පිරිස මේ උන්වහන්සේ ඉක්මවල යනවා. උන්වහන්සේ යනවා අතහැරලා දාලා කියන දේ අහන්නේ කියලා. එහෙම එකක් නෑ. උන්වහන්සේ යම් වචනයක්ද කියන්නේ ඒ වචනේට හෙල්ලිලා ඉන්න ඔක්කොම කිසි කෙනෙක්ෙන් උඩට වචනයක් දාන්නේ නැහැ. පිය රජුරුවත්. උන්වහන්සේ යමක් කියපුවා මෙතනින් එහාට ආ හෙල්ලෙන්නේ නැහැ. උන්වහන්සේගේ පිම්බලය. එහෙනම් ඒ තෙල්නාටි හදපොයිට වැරදිලා. එහෙම වෙන්න බෑ. නේද? උන්වහන්සේ හරියටම ඍජුයි. උන්වහන්සේගේ වචනෙට සීල දෙනා නැමෙනවා. ආදහසට අනුව ඉන්නවා. මහා පුරුෂ ලක්ෂණයක් ලැබිලා ඒකට උන්වහන්සේගේ සසරේ පින. එන ටෙලිනාටිකට බෝසත් චරිතයක්වත් ගන්න බෑ. කොහේ ගන්නද? බෑ නේද? බෝසතාණන් වහන්සේ හරි පුදුමයි. අද්විතීය අසාමාන්‍ය කෙනෙක්. පුදුම චරිතයක්. දැන් වැඩි තියෙන්නේ දැන් මේ වගේ බෝසතාණන් වහන්සේ සසරේ පෙරම් පුරාගෙන එනවා. මහා පුරුෂ ලක්ෂණ ලබා මේ වගේ තව කී දෙනෙක් කෙනෙක් ඇද්ද නේද? තව කීදෙන් දැන් අපිට දැන් කකුසඳ බුදුරජාණන් වහන්සේ කාලේ කේම රජු වෙලා ඉන්න බෝසතාණන් වහන්සේ කකුසඳ බෝසතාණන් වහන්සේ බුදු වෙති. ඉතින් ඒ අතරේ කොණාගමන බුදුරජාණන් වහන්සේ, කාශ්‍යප බුදුරජාණන් වහන්සේ, මෛත්‍රී බුදුරජාණන් ඔක්කොමත් වෙනවනේ. පුදුම සසරක්. නේ? බලන්නේ සසරේ යන හැටි ඊළඟට උන්වහන්සේට තව මහා පුරුෂ ලක්ෂණයක් තියෙනවා. චත්තාලීස් දන්තෝ චහුත් අවිරල දන්තෝ හේතු උන්වහන්සේ සසරේ 40 දත් උඩුවන්දී 20යි යටියන්දී දත් 20යි 20 20 සේත සුදන්තෝ විරල නැහැ. උන්වහන්සේ හේතුව සසරේ කේලම් කියලා නැහැ. කේලම් කියලා නෑ මෙතනින් ආගෙන අතන බිඳවන්න කියලා කියලා නෑ බිඳුණු අය සමග කෙරෙව්වා අසමග වෙලා ඉන්න අය සමග කෙරෙව්වා ඒ හේතුවට උන්වහන්සේට හම්බුණා මහා පුරුෂ ලක්ෂණය මොකද්ද ඔව් අවිරල දාන්තෝ හෝති වීසති වීසති චත්තාලීස දාන්තෝ ඒකේ විපාකයට උන්වහන්සේ ගේ ගෙදර වාසය කළොත් උන්වහන්සේට ඉන්න බ්‍රාහ්මණ ගෘහපති රාජකීය පිරිස මහා මාත්‍ය දොරල්පාල ඇමතිවරු සියලු දෙනා බිඳවන්න බෑ බිඳවන්න බෑ ඒ පින් බලයෙන් උන්වහන්සේගේ පිරිස බිඳින්න බෑ උන්වහන්සේ සම්බුදු වෙනවා සම්බුදු වෙද්දී ආයි කීපාකේ ඇවිල්ලා මොකන්ද උන්වහන්සේගේ ශ්‍රාවක පිරිස භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා පිරිස ආසුරයෝ නාගයෝ ගාන්ධාරයෝ ශ්‍රද්ධාවන්ත පිරිස බිඳින්න බෑ ශ්‍රද්ධාව නැති පිරිස බිඳිලා යන්න පුළුවන් ශ්‍රද්ධාවට ආවට පස්සේ ආයෙ බිඳින්නේ නැහැ කුල වශයෙන් ජාති වශයෙන් ආගම් වශයෙන් බිඳින්නේ නැහැ එකම පිරිසක් දැන් ඉන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිසයි නිකාය වශයෙන් බෙදිලක් නැහැ දැන් අර තිය අපේ જાතිය අර ඒක සුද්ධ කරපු බෙදිල්ලක් ඒක මේක සාසනේ නැති කරන්න කරපු බෙදිල්ලක් නේ දැන් බෙදලා මුකුත් කරගන්න බැරුව ඉන්නේ නමුත් තුනාසික පින් බලයට ශ්‍රද්ධාවන්ත කෙනා බෙදෙන්නේ නැහැ බුදුරජාණන් වහන්සේගෙන් බෙදෙන්නේ නැහැ ධර්මයෙන් බෙදෙන්නේ නැහැ ශ්‍රාවකත්වයෙන් බෙදෙන්නේ නැහැ බෙදින්න බෑ උන්වහන්සේ සසරේ කේලම් කියලා නෑ. නොබිදිය හැකි පිරිස ඉන්නවා. ඒ කියන්නේ දේවදත්ත පිරිස අරගෙන ගියාට වැඩක් නෑ. උන්වහන්සේගේ පින් බලයට බිඳින්න බෑ. නේ? ඒකයි හේතුව. උපාසක උපාසිකා බෙදෙන්නේ නෑ. දෙවිවරු, මිනිස්සු, අසුරෝ, නාගයෝ, ගාන්ධාරෝ කිසිසේත් බිඳින්න බෑ. ශ්‍රද්ධාවට ආවට පස්සේ බිඳෙන්නේ නෑ. උන්වහන්සේගේ පින් බලයට ඊළඟට තියෙනවා මහා පුරුෂ ලක්ෂණයක් පහූත දිව්වෝච හෝති බ්‍රහ්මස්සරෝ කරවික බාණි මහා පුරුෂ ලක්ෂණයක් තියෙනවා දිගු පුලුල් දිව ඒ වගේම බ්‍රහ්මස්සර කරවි කෙවිල් දීකගේ බඳු බ්‍රහ්මස්සර තියෙනවා ඒට හේතුව උන්වහන්සේ සසරේ දරුණු වචන නැහැ. සැරපරස වචන නැහැ. බැනවැදුනේ නැහැ. උන්වහන්සේ ආදරණීය කනට ප්‍රියලවන හෘදයාංගම වචන පාවිච්චි කළා. ඒකේ විපාකී. මිහිරි හඬ ඇවිල්ලා තියෙනවා. හෘදයාංගම වචන ආනුභාවයට ඒ හේතුවට උන්වහන්සේගේ වචන පිළිගන්න පුළුවන්. පිළිගත හැකි වචන ඇත්තේ වේ බ්‍රාහ්මණ ගෘහපතිව ජනපද වැසියෝ ග්‍රාණක මහා මාත්‍යෝ බලසේනා සීල දෙනා දරුඩුපාලයෝ උන්වහන්සේගේ වචනේ පිළිගන්නවා ගීගිදර වාසීකලොත් ඊළඟට ගීගේ අත්හැරියොත් බුදුරජාණන් වහන්සේගේ වචනේ පිළිගන්නවා බුදුරජාණන් වහන්සේගේ වචනේ අත්හරින්නේ ඒ වචනේ අල්ල ගන්නවා ඒ උන්වහන්සේගේ පින්බලයයි ඊළඟට උන්වහන්සේ සසරේ සීහ හනු හෝති සිංහයකගේ බඳු හනු පිහිටලා තියෙනවා ඒට හේතුව පෙර සසරේ උන්වහන්සේ හිස් වචන කියලා නැහැ අපි නම් කට ඇරියොත් පොඩි විවේකයක් ලැබුණොත් මේ බෝසතාණන් වහන්සේ උන්වහන්සේට සත්තු වෙලා කතා කරන්න පුළුවන්. සත්තු වෙලා කතා කරද්දිත් උන්වහන්සේ හිස් වචන නැහැ. කිඳුරෝ මනුස්ස වචන කිඳුරන්ට කතා කරන්න පුළුවන් කියනවා. කතා කරන්නේ නැහැ කියනෝනේ. නේද? හිස් වචන බොරු කීලම් කියවි කියලා. කිඳුර කතා කරන්නේ නැහැ කියනවා. ඉතින් බෝසතාණන් වහන්සේ ගිරව් වෙලා කතා කරලා තියෙනවා. බණ කියන්නේ एक तरीके से उन्होंने गिरे विकला गिरा राजी अम्मट तातर तुपस्तान करके गिरा राज्यरू उन्होंने से हिमालय इंदल है ना ओ होयान कैम होयागने ना कुंभुराती बाग कुंभुरटी ना होयान में कैम होयागने काले यादी बैलो कुंभुरो कुंभुरवाई दिकारक ओ कम खाना ये दिवस बैलो हरियाणा अलगान नॉनी मेकर वध नहीं राज्यरू आंटे किवा राज्यतु मनी मेकुंबर मेकटे नवा लासन गिरवे किनवा मैं गिरवा अलगातो थारी और तू दूना देंग आर कुंभुरटे नहीं सामे वैदिक ले ये दिवस राज्यरू वैदिक धम्मा गिरवा लान देलग हुआ देल गहाला उन्ना अलगाता लोग गिरवा अलगाता दें आदिनो आदिनो यागंडे आहुना वैदा दें अलगाता अलगाता तो वासे आहुआ वैदा ऐयुंबे मेकी कक्ने कंकाराल काने ने किएनो अने मेका वेनमा कुरुला वेनमा आरगेने आनो काल आरगेने आनो इतके ढानो ऐ यार गिने यानी चलेगा अम्मा इताते इन्नवा अम्मा डे इताते डे इन्नबे अम्मा डे ताते उपस्थान करना क्यों ये रिवसे ऐ यार गिरावटी को कम वहाँ से दाल इगल लगी ये लानो ये लंगड़ी की न ऐ ये वो मेट मार कान इतवासे की न आप इटे कान न तैनाक ने आप मेरी दी इन्ने किया දැන් ගිරවට කතා කරන්න පුළුවන් මානස වචන. දැන් කියනවා එකක් එකක් ගන්න කියලා ඒ ASCII බොසතන වුණ දැන් බණ කියනවා. වැද්දා පහදිනවා. රාජ්‍යරු ළඟට එක් කරගෙන යනවා පුදුම මේ ගිරවෙක් නෙමේ. රාජ්‍යරුවන්ට බණ කියනවා. රාජ්‍යරුව පහදිනවා. රාජ්‍යරුව පැහැදිලා රාජ්‍යරුව පිටත් කරන ගිරව ආපහු යන්න කියලා. ගිරව වෙනුවෙන් गिरावट वेना में खामता नहीं मगरना मैं खामते टेन मैं खामते वो न तरह आरगे नहीं आने की ना अब गिराव वेनुएं मैं कुंभर वापुराने सीएल गिरो उन्हें कुंभर वेंग करना इधर बहुत ताना नासिबान के लाया ना राज्यरू लाये ने सारे बुत्ते नासी वैद्यवेलाइने चांना है मती आरे कुंभुरु आई दिकार ये लेडी देव दाता ओतु दुने एक कमा सासा रखने एक पुत एकिंग वांगिता ने उन्नासितिक आपुआई किंग में इतरुने की पुते ना है सासे उन्नासितिक के घटा आपुआई किंग इतरुना काउंड चिंची इतरुना गलवेन्ने बेरुना देवदाती इतरुना ගැලවෙන්න බැරි වුණා. මාරය ඉතුරුණා. ගැලවෙන්න බැරි වුණා. කෝකාලික ඉතුරුණා. ගැලවෙන්න බැරි වුණා. ඔවගේ කීප දෙනෙක් තමයි උන්වහන්සේත් එක්ක ආපු එකෙන් ඉතුරුනේ. අනිත් සියලු දෙනා උන්වහන්සේත් එක්ක ආපු අය ඔක්කොම ඉතිර කරගෙන ගියේ. ඔක්කොම අරන් ගියා. අපිත් ඉතුරුණා. නේ අපිටත් නොකුත් අපිටත් පිනමදි. අපිත් එන සසරේ අපිට ආවනේ නේ අපිත් ඉතුරු වෙලා අපිට යම් කිසි මොකක් කරේ පිනක් තිබිලා තියෙනවා. දැන් මෙහෙම දෙයක් අහන්න හරිනේ. මෙහෙම දෙයක් වෙලා තියෙනවා අතීතයක් මෙහෙම තිබිලා තියෙනවා කියලා අහන්නවත් පින තිබිලා තියෙනවා. ඒකට බලන්න බෝසතාණන් මේ විදිහට මේ විදිහට ශිෂ් වචන කතා කරන්න නැතුව සත්තු වෙලත් බණ කී කී සමාදන් කෙරෙව්වා. ඒ හේතුවට උන්වහන්සේට මහා පුරුෂ ලක්ෂණයක් හම්බෙලා තියෙනවා. ශිෂ් වචන කතා කරපු නැති එකට සිංහේකගේ බඳු හනෝ හම්බෙලා තියෙනවා. කිසිම සතුරෙකුට පරසතුරෙකුට කිසි කෙනෙකුට නිර්පන්න බෑ. සක්විති රජු වුණායින් පස්සේ සක්විති රජ බවෙන් නිර්පන්න බෑ. බුදු වුණාට පස්සේ අභ්‍යන්තර බාහිර කිසි පසමිතුරෙකුට උන්වහන්සේ රාගින් වේවා, ද්වේෂින් වේවා, මෝහෙන් වේවා කිසි දෙවියෙකුට, බ්‍රාහ්මණයෙකුට, සමණයෙකුට, මාරයෙකුට කිසි කෙනෙකුට උන්වහන්සේව සම්බුද්ධත්වයෙන් නිර්පන්න බෑ. එදා ගල් මුල් ගහලත් මාරයට බැරි වුණා නම් උන්වහන්සේ වජිරාසනයෙන් නිර්පන්නවා. සම්බුද්ධත්වයෙන් කොහේ නිර්පන්නද දැයි? දේවදත්ත කියාගෙන යනවනේ. බලන්න ওই බුදුරජාණන් වහන්සේ වගේම මාත් බුදු වෙලා පෙන්නන්න. නේද? මාත් බුදු වෙච්ච දවසට කියලා කියාගෙන යද්දී දැන් උන්වහන්සේ නිර්පන්නද? උන්වහන්සේ බුදු නොකරන්නද? නැහනේ. උන්වහන්සේ නිර්පන්න කිසි දෙවියෙකුට, බ්‍රාහ්මණයෙකුට, නාගයෙකුට, ශ්‍රමණ බ්‍රාහ්මණයෙකුට කිසි කෙනෙකුට බෑ. ඒ උන්වහන්සේගේ පින් බලයට සමදන්තෝ හෝති සුසුක් ධාතෝච සමදත් තියෙනවා. ඉස්සිච්ච පාස්තිච්චරමේ මුකුත් නැහැ, සමාන දත්. ඉතා සුදු දත් ඇත්තේ වේ. උන්වහන්සේ සසරේ මිත්‍යා ජීවෙන් තොරව වාසය කළා. බොරු වැඩ කළේ නෑ, වංචා කළේ නෑ, තරාදීන් කරන වංචා, තැටියෙන් කරන වංචා, මිම්මින් කරන වංචා, අල්ලස්ගෙන කරන වංචා, අනුන් රැවටීම, නොවටිනාදේ වටිනාදේ හැටියට පෙන්වා දීම, අත්පා සිදීම, වද බන්ධන, පැහැර ගැනීම, ගම් පැහැර ගැනීම, බලහත්කාරකම් කිසි දෙයක් උන්වහන්සේගේ ජීවිතේ නෑ. උන්වහන්සේ රජ වෙලා ඉන්න ඕන තරම් ශක්තිය තියෙන අනික් රාජ්‍ය අල්ලන්න. අල්ලන්නේ උන්වහන්සේ ඒ රාජ්‍යය දීලා යනවා නේ. එක සැරයක් දෙසරයක් නෙවෙයි උන්වහන්සේ රාජ්‍යය අතහැරලා ගියේ. නෙක්ඛම්මේ පිරුවා උන්වහන්සේ, අනන්ත අප්‍රමාණ නෙක්ඛම්මේ පිරුවා. රාජධානි අතහැරලා ගියා උන්වහන්සේ ඕන තරම්. දිව්‍ය සැප සම්පත් අතහැරලා ගියා. සක්විති රජ සම්පත් අතහැරලා ගියා. ඊළඟට රාජ සම්පත් අතහැරලා යනවා. සියලු සැප සම්පත් අතහැරලා ගිය උන්වහන්සේ සියලු දෙනාට සලකනවා ආජීවී පිරිසිදුයි. ආජීවී පිරිසිදුයි. ඒ නිසා ඒ හේතෙන් උන්වහන්සේට මරණින් මත්තේ මේ හැම එකකටම මරණින් මත්තේ උපදිද්දී දෙව්ලෝ උපදුනත් අනෙක් සියලු දෙවිවරු අභිභව බබලනවා. දෙවිය අවශ්‍යයෙන් වර්ණේ සැපයෙන් බලෙන් බබලනවා. මනුස්ස ලෝකේ උපන්නොත් සක්විති රජ වුණොත් දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ලැබුණොත් සක්විති රජ වුණායින් පස්සේ ඒ සක්විති රජුරවන්ට පරසේනා මැඩලිය හැකි සූරවීර පරාක්‍රමයෙන් යුතු දහසකට වැඩි පුත්‍රයෝ ලැබෙනවා. මේ සතරු සේනා මැඩලගෙන උන්වහන්සේ රාජ්‍ය පාලන කටයුතු කරනවා. බල ප්‍රධානීය දුර්පාලව ජනපද වැසිය, නියම්ගම් ජනපති, බ්‍රාහ්මණ ගෘහපතිවරු, ගණකයෝ, මහා අමාත්‍යෝ සියලු දෙනා උන්වහන්සේට පිරිවර ලැබෙනවා. පරිවාර සම්පත්තිය ලැබෙනවා. රජ වුණයින් පස්සේ මේක ලැබෙනවා. ගිහිගේ නික්මුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් වෙනම භික්ෂු භික්ෂුණී, උපාසක උපාසිකා පිරිස ලැබෙනවා. සීල අපි එහෙනම් මේ ඇයි මේ උන්වහන්සේගේ පින් බලයට උපාසක උපාසිකා විදිහට හම්බෙලා භික්ෂු භික්ෂුණී, උපාසක උපාසිකා, දෙවිවරු, බ්‍රහ්මෝ, නාගෝ, ගාන්ධාරයෝ සියලු දෙනා උන්වහන්සේට ලැබෙනවා. ඒකනේ බෝසතාණන් වහන්සේ මනුලෝට එනකොටම උන්වහන්සේ වෙනුවෙන් දෙවිවරු ටික ඇවිල්ලා ඉවරයි. බ්‍රහ්මයෝ ඇවිල්ලා ඉවරයි. අසුරයෝ ඇවිල්ලා ඉවරයි. නාගයෝ ඇවිල්ලා ඉවරයි. මිනිස්සු සූදානම් වෙනවා. මිනිස්සු දන්නේ නැහැ. හැබැයි මනුස්ස ලෝකෙට කියාගෙන ගිහිල්ලා එනකොටම දෙවියෙක් කියාගෙන ගිහින් අන්‍යාගතේ බුදු කෙනෙක් පහළ වෙනවා. මේ ලක්ෂණ තියෙන කෙනා. ඒතර මිනිස්සු පෙළ ගැහෙනවා පින් කර කර. එන්න දැන් මිනිස්සු පින් කරගෙන ඇවිල්ලා ඉන්නවා. දැන් බුදුරජාණන්සේ කවුද කියලා හොයනවා. එතකොට පිරිසකට ලස්සන්ට සකස්සලා එනවා උන්වහන්සේ ප්‍රාතිහාර්ය පානකොට බණ කියනකොට දැන් අපේ බුදුරජාණන් වහන්සේ ඉස්සෙල්ලාම බණ කිව්වේ ඉසිපත නිමික දාය. කීයක් මාර්ගඵල ලැබුවද? එක්කෙනෙක් මනුස්ස ලෝකයෙන්. එක් මනුස්ස ලෝකයෙන් එක්කෙනයි. දෙවියෝ බ්‍රහ්මෝ 18 කෝටියයි. 18 කෝටියක් දෙව්බඹු මාර්ගඵල ලැබුවා. පළවෙනි දේශනාවේ. එතකොට දැන් ඒ අපේ බුදුරජාණන් වහන්සේ. දේවංගර බුදුරජාණන් වහන්සේගේ කාලේ බරණැස ඍෂිපත නිමිගදාය නන්දාරාමය. නන්දාරාමයට වැඩි දීපංකර බුදුරජාණන් වහන්සේ. පළවෙනි දේශනාවෙන් කෝටි 90ක්. 90 කෝටියක් සසරින් එතරට යනවා. දෙවෙනි දේශනාව උන්වහන්සේ සක්දිවිඳුට බණ කියන දෙව්ලොවට වැඩියා. ආයේ 80 කෝටියක් හිතෙනින් සසරෙන් එතරට යනවා. ඒ විදිහට ඊට පස්සේ කොණ්ඩඤ්ඤ බුදුරජාණන් වහන්සේ වැඩිද්දී ශ්‍රී වන භූමිය. මේ ගදායට ඉදා කියන්නේ ශ්‍රී වන භූමිය. පළවෙනි දේශනාව කරද්දී අසංඛ්‍යක් ගණන් කරන්න බෑ. ගාන මෙච්චරයි කියලා කියන්න බැරි පිරිසක් අසංඛ්‍ය ගානක් ගියා ඇතරට. එක දේශනාවට. මේ ඒ කාලවල පින් කරපු එකේ ස්වභාවය, පිනී විපාකය. පින් වල බලමහිමය. පින් පුරෝගෙන අපිකේ ඒකනේ ආවුස වැඩි කාලේ. බෝසතාණන් වහන්සේ එන්න කලින්ම කල්පනා කළානේ සන්තුෂ්ටි දිව්‍ය රාජයලාගේ කාලේ බැලුවනේ අවුරුදු ලක්ෂයට වැඩි අඩු වෙන්න ඕනේ. ආ ලක්ෂයට වැඩි වුණොත් අනිත්‍යයි කියවට තේරෙන්නේ නැහැ. ඒ නිසා ලක්ෂයට අඩු වෙන්න ඕනේ. අවුරුදු 100ට වැඩි වෙන්න ඕනේ. දැන් 100ට අඩු වුණොත් කෙලෙස් අධිකයි. කෙලෙස් අධික නිසා තේරෙන්නේ නැහැ. දැන් අපිට ඒක වෙලා තියෙන්නේ. දැන් 100ට අඩුයිනේ. දැන් කෙලෙස් අධික නිසා දැන් තේරෙන්නේ නැහැ කිව්වට. පැහැදිලි නේද ලෝකෙ දිහා බලපුවාම මේ ධර්මයේ ඇත්ත අනිත්‍ය කියන එක අස්පනා අපිට පේනවා. මැරෙනෝනේ මේ මැරෙන්නේ පේන්නේ. වේගෙන් අනිත්‍ය වෙලා යනවා. අවුරුදු 80000 90000 මිනිස්සුන්ට කියද්දි තේරුණා නම් අනිත්‍යයි කියලා. එච්චර කාලයක් ඉඳලා අනිත්‍යයි කියලා කියද්දි තේරුණා නම් ඇයි අද මේ අස්පනා අපිට මැරි මැරි යද්දි අනිත්‍යයි කියලා තේරෙන්නේ නැත්තේ? කෙලෙස් අධිකයි. කෙලෙස් අධික නිසා තේරෙන්නේ නැහැ. බලලාවේ මෙහෙට ඒ 100ට වැඩිය 100ට අඩු වෙන්න කලින් ආවේ. ඒකයි ඒ දීපංකර බුදුරජාණන් වහන්සේගේ කාලේ මිනිසුන්ගේ ආවස වැඩි. කෙලෙස් අඩුයි කියපු ගමන් ඔක්කොම තේරෙනවා. ඒ කාලවල ටක් ගාලා එතරට යනවා. කෝටි ගණන් එතරට යනවා. දැන් කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලෙත් 20000යි. ශ්‍රාවක සංඝ සන්නිපාතයේ 20000 රහතන් වහන්සේලා. අපේ බුදුරජාණන් වහන්සේගේ 1250යි. නේ? ඒකයි ඒ ආවුසවලට අනුව වේගින් අවබෝධ කරන කෙලිස් අඩු නිසා. දැන් අර ඔබල මතකද දල්ලණේ මිසක්විත රජු වගේ කාලේ මිනිසුන්ගේ ආවුස අවුරුදු 80000යි. මිනිසු දස කුසල කමපතේ ඉන්නෝනේ. කෙලිස් වැඩි වෙනකොට නේද ආවුස අඩු වෙලා යන්නේ. අඩු වෙච්චම තැන නේද කුසල් කියන වචනෙවත් නැති වෙලා යන්නේ. එතකොට නේද අම්මා තාත්තත් කොටන තත්ත්වයට ඇදගෙන වැටෙන්නේ මිනිස්සු. මුර්ග සංඥාවෙන් එතකොට නේද? එතකොට නේද කුසල් කියන දෙයක්වත් තේරෙන්නේ නැති මිනිස්සුන්ට. ආන්නේ කුසල් කියන වචනෙවත් තේරෙන්නේ නැහැ මිනිස්සුන්ට. අකුසලේ බලවත් නිසා. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේ සසර පුරා මේ විදිහට රැස්කල පින්වල බලයට උන්වහන්සේ මේ ආකාරයට පුණ්‍ය විපාක ලැබුවා. උන්වහන්සේ මේ විදිහට පින් රැස් කළා. ඒ නිසා අපිටද ඒ බුදුරජාණන් වහන්සේ සරණ ගිහිල්ලා ධර්මයේ සරණ ගිහිල්ලා ශ්‍රාවක සංඝ රත්නයේ සරණ ගිහිල්ලා සසර දුකින් නිදහස් වීමේ වාග්ය වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු.